බොහොම පහත් ලාමක නීච අදම ඔබට ඔබවම අහිමි කරන සමාජ මාධ්‍ය. සමාජ මාධ්‍ය තුල දියුණුවකුත් තියෙනවා. දැන් ඇත්තටම අපි කිව්වට සමාජ මාධ්‍ය පිරිහිලා කියලා සමාජ මාධ්‍ය තුලින්ම අද විශාල ධනයක් උපයන අයත් ඉන්නවා. දුරකථනේ නම් ස්මාර්ට් තමයි. හැබැයි දුරකථනේ ස්මාර්ට් වුණාට මේක ගොඩාක් අය භාවිතා කරන්නේ ස්මාර්ට් මානසිකත්වයෙන් නෙමෙයි කියන එක මුලින්ම මතක් කරනවා. රස්සාවකට යනකොට ඉංග්‍රීසි විද්‍යාව ගණිතය බලන්න. හැබැයි බුද්ධඝම ඒ අර ලබා දෙන වේට් එක මදි. සාමාන්‍ය පෙළ විභාගයේ ඉවර වුණා ප්‍රතිඵල ආවා. ලංකාවේ 39,000ක් බුද්ධ ධර්මයේ පෙළ. ඒ අයගෙන් කොටසක් අයින් කරොත් විශාල සංඛ්‍යාවක් එතන ඉන්නේ සිංහල බෞද්ධ. 9000ක් අයින් කරා 30000ක් 30000ක් ඉන්නවා. අපි කොච්චර බණ කිව්වත් ඒව ඇත්තටම අදාළ අයට ග්‍රහණය වෙනව අඩුයිනේ. නැන පවුර සිකුරාදා රාත්‍රී 9යි 5ට සජීවීව සෙනසුරාදා දහවල් 11යි 30ට මානසික පැතිකඩට ඒ වගේම ජන විඥානයේ ඒ වගේම සමාජ විඥානයේට හානි කරන පැතිකඩක් ගැන අපි කතා කරනවා. පුද්ගල සවිඥානයේට හානි කරන පැතිකඩක් ගැන තමයි අද අපේ මාතෘකාව. ඒ මාතෘකාව තමයි ඔබට හොරා ඔබටම ඔබව අහිමි කරන සමාජ මාධ්‍ය. අපේ පූජනීය ස්වාමීන් වහන්සේ අද අපේ මාතෘකාව ඉතාම කාලීන මාතෘකාවක්. මේ මාතෘකාව කතා කරන්නේම මෑත මේ වර්තමානයේ වූ සිද්ධියකුත් මේ ආදර්ශයට ඒ කියන්නේ එයින් වුණු අයහපත ගැන මතක් කරමින්මයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එක තාත්තා කෙනෙක් නැත්තම් පිය කෙනෙක් එතුමා YouTube channel එකක් ආරම්භ කරනවා. ඒ ආරම්භ කරාම අපි දන්නවා සමාජ නොයෙක් දෙනා කියනවා රේටින් වැඩි කරගත්තොත් ලක්ෂ පැන්නුවොත් ලොකු මුදලක් හම්බ කරගන්න පුළුවන්. වාණිජ කටයුත්තක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් මෙතුමා යෝජනාවක් ගේනවා තමන්ගේ භාර්යාවට තමන්ගේ දුවගේ පින්තූර මේකට දාම. ඒ දැමීමෙන් මේක සමාජගත වෙනවා නැත්නම් views වැඩි වෙනවා නැත්නම් ප්‍රතිචාර වැඩි වෙනවා රේටින් වැඩි වෙනවා ඒ තුල හම්බ කරගන්න ඉතාම කෙටි කාලයක් තුල මේ YouTube channel එක ඉහලට ගන්නට පුළුවන් කියන. නමුත් අම්මා මේකට විරුද්ධ වෙනවා. මෙන්න මේකත් එක්ක ගත්තම මේ සමාජ මාධ්‍ය මුදල් පදනම් කරගෙනම කටයුතු කිරීම මේ රටට ජාතියට සමාජයට මොනතරම් හානි කරද කියන තැනින් අපි ආරම්භ කරමු. ශාන්ත මහත්මයා. සාමාන්‍යයෙන් අපි දන්න තේරෙන කාලින්දලා මෙන්න මේ විදිහේ කියමනක් අහලා තිනවනේ. බල්ලු මරලා හරි කමක් නැහැ. සල්ලි හම්බ කරන්න තිබ්බනම් කියලා. දැන් ඒක අපිට වෙනස් කරන්න වෙනවා. තමන්ගේ රුහිරෙන්ම මෙලවට දායාද කරන දියණියගේ නිරුවත පෙන්නලා හරි කමක් නැහැ. සල්ලි හම්බ කරන්න තිබ්බනම්. ලෝකෙ කොච්චර වෙනස් වුණාද නේ? බල්ලො මරලා හරි සල්ලි හම්බ කරනවා කියන එකත් වෙනස් වෙලා තමන්ගෙම දියණියගේ නිරුවත ලෝකයට දීලා මේ මාධ්‍ය තුලින් සල්ලි හම්බ කරනවා කියන මානසිකත්වයට මිනිස්සු ආවනේ. ලාංකීය පියවරු මේ බෞද්ධ සමාජයේ සිංහල සමාජයේ ලාංකීය සමාජයේ තාත්තලාට මේ වගේ තිරිසන් ස්වභාවයක් නැති වුණානේ. දැන් ඔබතුමා මේ පූර්විකාවේදී මේ කතාව කියද්දි මට හිතුනේ තාත්තා කොහොමවත් මැරලා ගියා. තමන්ගේ නීච ක්‍රියාව නිසා අර අම්මා ජීවතුන් අතර හිටියත් මල කඳක් වගේ. ඒ පසුතැවිල්ල තමන්ට වෙච්ච මේ ෂණික කේන්ති නිසා ඇතිවෙච්ච නස්පැත්තිය නේ. එතකොට තාත්තා යන්නම ගියා. අම්මා ජීවත් වුණත් මල කඳක් වුණා. එතකොට ඒ දෙන්න නැති වියෝව දරන ඒ හැදෙන පරිපුරේ දියණිය මට හිතෙනේ දියණියට අවුරුදු 15ක්ද මන්ද වයස. පොඩි වයසක දැරිවියා. හරිද? ඉතින් මේ ඇත්තටම අපිට සෝසුසුම් හෙලීම ඇරෙනකොට වෙනත් කරන්න දෙයක් නැහැ. නමුත් දැන් අද අපේ මේ නැනපවුර සජීවී ධර්ම සාකච්ඡාවෙන් ඔබට කියලා දෙන්න අපිට ගොඩාක් කාරණා තියෙනවා. ඔබට ඔබවම අහිමි කරන සමාජ මාධ්‍ය. එතකොට ඇයි මේ ඔබට ඔබවම අහිමි කරනවා කියලා කියන්නේ? සමාජ මාධ්‍ය ගැන කතා කරනකොට සමාජ මාධ්‍ය තියෙන්නේ අන්තර්ජාලයේනේ.
ඇත්තට අපි බොහෝ විට සමාජ මාධ්‍යයට සම්බන්ධ වෙන්නේ එක්කෝ පරිගණකයකින් එක්කෝ ස්මාර්ට් ජංගම දුරකථනයකින්. දුරකථනය නම් ස්මාර්ට් තමයි. හැබැයි දුරකථන ස්මාර්ට් වුණාට මේක ගොඩාක් අය භාවිතා කරන්නේ ස්මාර්ට් මානසිකත්වයෙන් නෙමෙයි කියන එක මුලින්ම මතක් කරනවා. බොහොම පහත් ලාමක නීච අදම පිළිකුල් සහගත මානසිකත්වයකින් තමයි ගොඩාක් දෙනෙක් මේ ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කරන්නේ. එකෙන් බොහෝ විට වෙන්නේ නොහොඹිනා දේවල්. එතකොට ලෝකේ පුරා අපි ගත්තාම ලෝකේ පුරා දුරකථනයට ඇබ්බැහි වීම නිසා සමාජ මාධ්‍ය නිසා මේ වෙනකොට සාල පිරිසක් මානසික ආතතියට කාංසාව ඇනක්සයිටි කියලා කියන්නේ ඇනක්සයිටි තත්ත්වයන් ෆෝබියා වලට එතකොට අපි ගත්තොත් එහෙම වෙන 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 දැන් අපි ගත්තොත් මානසික අවපීඩනය අපි ડિප්‍රෙෂන් කියලා කියනවා මානසික විෂාදය එතකොට මේවාට ප්‍රධානම හේතුවක් වෙලා තියෙනවා අන්තර්ජාලය ස්මාර්ට් ජංගම දුරකථනය විශේෂයෙන් සමාජ මාධ්‍ය හේතුවක් ඇතුව හෝ නැතුව මේ වෙනකොට ලෝකේ පුරා විසින 167ක් හැමනිතරම ජංගම දුරකථනය බලන්න පෙළඹිලා දිනකට ජංගම දුරකථනයේ තිරේ දිහා පුද්ගලයෙක් 200 වතාවකට වඩා බලනවා 200 වතාවකට වඩා හේතුවක් ඇතුව හෝ නැතුව ජංගම දුරකථනයේ දිහා බලනවා හිතන්නකෝ එතකොට දවසකට එතකොට එහෙම ගත්තට පස්සේ අනිත් කාරණේ තමයි හේතුවක් ඇතුව හෝ නැතුව හැම විටම පරීක්ෂා කරනවා මොකද්ද ලැබිලා තියෙන පණිවිඩය ඒක නොටිෆිකේෂන් කියලා කියනවනේ නොටිෆිකේෂන් එතකොට හේතුවක් ඇතුව හෝ නැතුව නොටිෆිකේෂන් චෙක් කරන මානසිකත්වයක එතකොට මේක එතකොට දැන් මේ මානසික රෝග බවට පත් වෙමින් පවතිනවා නොටිෆිකේෂන් චෙක් කරන එක මේ වෙනකොට මානසික රෝගයක් හැටියට තහවුරු කළා නැහැ නමුත් පරීක්ෂණ පවත්වාගෙන යනවා මේක මානසික රෝගයක් බවට පත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක ශාන්ත මහත්මිය හොඳ තත්වයක් නෙමෙයිනේ. ඇතැම් විට නොටිෆිකේෂන් චෙක් කරන එක තුළ ඔබතුමායි මායි ඉන්නත් පුළුවන්. අපි ඒකත් කියන්න ඕනේ. ලෝකෙට උපදෙස් දෙන අපිත් ඒ තුළ ඉන්න බැරි නැහැ. මොකද අපිට හිතෙන්නේ නැහැනේ මේක මානසික වියවුලක් කියලා. අපිට අකල මේක චෙක් කරලා බලනවා. YouTube එක බලනවා, Facebook එක බලනවා, Instagram එක බලනවා, අනිකුත් WhatsApp වගේ මොන හරි කෝල් ගන්න පුළුවන් මාධ්‍යයක් වෙන්න පුළුවන්. අපි හැම විටම සර්ච් කර කර මේ මේ මේක අපි හැම තිස්සේ අවධානය දෙනවා අවධානය දෙන්නේ ඇත්තටම අපිට අවශ්‍ය දෙයකට නෙමෙයි. දැන් හැම දිනාම කියන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ලයික් කරන්න. කමෙන්ට් කරන්න. ෂෙයා කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. හරිද? හැම විටම අපිට දැන් පොදුවේ නිකන් නිතර නිතර ඇහෙන වචන. එතකොට සමාජ මාධ්‍ය තුල අපි ගත්තොත් දැන් Facebook YouTube වගේ platform එකකින් ගොඩක් හොඳ දේවල් ලැබෙනවා. ගොඩක් හොඳ දේවල් වගේම ගොඩාරියක් නරක දේවල් ලැබෙනවා. හොඳ දේවල් ගොඩයි නම් නරක දේවල් ගොඩාරියයි. එතකොට මේ ශාන්ත මහත්මයා සමාජ මාධ්‍ය තුල ඉන්න එක නෙමෙයි ගැටලුව. ඒක ඕවර් යූස් කරන එක, අවභාවිතා කරන එක තමයි අවුල. එතකොට ඒක අවභාවිතා වීමෙන් කියන්නේ සමාජ මාධ්‍ය අවභාවිතා වීමෙන් ඔබේ අන්තර්ජාල ප්‍රවේශය අවභාවිතා වීමෙන් ඔබේ ස්මාර්ට් ජංගම දුරකථන අවභාවිතා වීමෙන් මොනවද වෙන්නේ කියන එක ඔබවත් දන්නේ ඒකයි ඔබට ඔබ වහිමි කරනවා කියලා කියන්නේ ඔබට හොරා ඔබව හොරාගෙන තියෙනවා ශාන්ත මහත්තයා දන්නද මේ වෙනකොට ලෝකේ මිල අධිකම මොකද්ද කියලා ඔබතුමාට හිතේ සාමාන්‍යයෙන් අහේනම් ඛනිජ තෙල් වෙන්න ඇති. රත්තරන් වෙන්න දියවන්තිද දන්නෙත් නැහැ. නැහැ. ලෝකේ මේ වෙනකොට මිල අධිකම ફોકસ අවධානය. හරිද? මේන ලෝකේ මිල අධිකම දේ තමයි අවධානය. අපි හිතන්නේ නැති එකක්. ඇයි මේ ફોકસ නැමැති අවධානය මිල අධිකම වෙන්නේ? හිතන්නකෝ අපි හවස රූපවාහිනී තිරේ ඉදිරි වාඩි වෙලා සාමාන්‍යික නිවුස් බලනවා නිවුස් බලනකොට තිරෙන් 130ක් ගන්නවා අපේ අවධානයට
ප්‍රධානම නිවුස් එකක් කියන්නේ නැතවිට යුද්ධයක් ගැන අපරාධයක් ගැන අපචාරයක් ගැන වෙනියම් මොකක් හරි දේශපාලන පෙරලියක් ගැන මිනිසුන්ට අවශ්‍යම නිවුස් එක යනවා හරිද මිනිස්සු දැනුවත් වී යුතුම කාරණයක් යනවා ඒකිනුත් 30%ක් යනවා අපේ අවධානයට අසවල් සබන් ජාතිය ගන්නට අසවල් පලාතෙන් ඉඩමක් ගන්නට අසවල් කම්පැනිේ වතුර අරගෙන බොන්න අසවල් පළතුරු කන්න අසවල් එක ගන්න අසවල් තැනට යන්න අසවල් එක ඉඹින්න හරිද දැන් වෙනවම නිවුස් ලයින් කියලා එකක් තියෙනවනේ මේ හැම එකක්ම දැන් අර වාණිජකරණේ ලක් වෙලා හරිද ඉතින් අපේ මේ යහපත් අවධානය තමයි මේ ලෝකේ ඉන්න වාණිජමය පරමාර්ථයක් ඇති හැම දිනාම අපිව පාවිච්චි වෙනවා දැන් ඇත්තරම පාවිච්චි වෙන්නේ භෞතික දේවල් නෙමෙයි පාවිච්චි වෙන්නේ අපිව අපිව පාවිච්චි කරනවා අපිව පාවිච්චි වෙනවා අපි දන්නේවත් නැහැ හරිද එතකොට ඒ වගේ සමාජයක ඒ වගේ අවගමනක් යන සමයක තමයි දැන් ටීවී දිදුල අනිකුත් බෞද්ධ මාධ්‍ය ජාලයන් ගත්තට පස්සේ 24 පැය පුරාවටම ඔබෝ ධර්මයෙන් දැනුවත් කරන්නේ ඔබෝ ධර්මයෙන් දැනුවත් කරමින් ඔබෝ ධර්මයෙන් තෙදවත් තෙද ගන්නවමින් ඔබේ යහපත් මානසික සෞඛ්‍ය නගා සිටවන්නටයි මේ කරන ප්‍රයත්නය. ඒක නිසා අද කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. අපේ මේ සමාජ අවබෝධිතේට ස්වාමීන් වහන්සේ හොඳ ප්‍රවේශයක් ඔබට ලබා දෙන අතර ඔබේ හිතේ දරාගෙන ඔබ මේ අන්තර්ජාලයට සහ සමාජ මාධ්‍ය පරිහරණයට නැත්නම් ඒ සමාජ මාධ්‍ය කලාපයේ භාවිතයට යෑමේදී ඔබ හිත රැකගත යුතු ක්‍රම අපිට කියලා දෙන අපේ පූජනීය ස්වාමින්වහන්ස මේ දැන් මේ සමාජ මාධ්‍ය අවභාවිතය තුලින් පුද්ගලයන්ට පුද්ගලයන්ගේ පෞද්ගලික නැත්නම් මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතයට හානි වෙනවා බොරු තොරතුරු සමාජගත කරනවා ඊට පස්සේ සමාජය නොසන්සුන් කරනවා අපි දන්නවා ජාතික ප්‍රශ්න ආගමික ප්‍රශ්න මුල් කරගෙන සමාජය නොසන්සුන් කරනවා ඒ වගේම අපහසුතාවයට පත් කරනවා මේ අවභාවිතයෙන් එහෙමනම් මේ தത്വයට සමාජ මාධ්‍ය භාවිතා කරනවා නම් මේ සීමා කළ යුතුද සීමා කළ හැකිද මෙන්න මේ කාරණේ වෙන රටවල් මේ සම්බන්ධයෙන් කොහොමද කටයුතු කරගෙන තියෙන්නේ අපිට ඒ දේ කොහොමද අපි කරන්නේ රජය කරන්න ඕනද සමාජයෙන් වෙන්න ඕන දෙයක්ද අද මාතෘකාව ටිකක් පුළුල් මාතෘකාවක් ඒ වගේම කතා කළ යුතු මාතෘකාවක් කියලා අපි හිතනවා වර්තමානයේ එන්නේ එන්නම ලංකාවේ කතාබහට ලක් වෙන දේවල් අද නිර්මාණය වෙලා තියෙන සමාජ මාධ්‍ය ජාල හරහා දැන් වෙනත් කියනවා නම් දැන් ජාතික ඒ කියන්නේ මාධ්‍ය ජාලා පවා තමන්ගේ නිවුස් එක හොයාගන්නේ සමාජ මාධ්‍ය ජාලාවල. ඒ තැනට අදපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ධාරාවේ ගැටලුවක් නෙවෙයි ඇත්තටම. මේකේ යම් කෙසේ යම් දෙයක් සිද්ධ කිරීමේ වේගවත් භාවය කියන එක උපරිමයෙන්ම තියෙනවා. නමුත් මම දකින දෙයක් තියෙනවා අපේ මිනිසුන්ට මේක දරා ගන්න බෑ මේ මේ දියුණුව අපේ මිනිසුන්ට දරා ගන්න බෑ අපි වේගයෙන් 21 වෙනි සියවසට ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ භෞතික වශයෙන් අපි තාක්ෂණයේ අතින් 21 වෙනි සියවසට ආවට මානවයා වශයෙන් තව අපි ඉන්නේ ඊට වඩා ගොඩාක් දුර ඈත. ඒ නිසා අපි අර සමානතාවයක් නැහැ. පරිණාමවාදී වෙලා නැහැ මානසික වශයෙන්. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ තාක්ෂණයේ උදෙසා මානවයා පරිණාමය වෙලා නැහැ තාම. ඒක හොඳටම පැහැදිලි අපේ තියෙන පරිගණක සාක්ෂරතාවය ගැන සමීක්ෂණ කරනකොට ඇතැම් වෙලාවට අදත් ඉන්නවා පරිගණකයක් දැකපු නැති අය ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ ඒකේ වැරද්ද කාට පටවන්නද කියලා මට හිතෙන්නේ නැහැ. කාටද ඒක ඇඟිල්ල දික් කරන්නේ කියලා. දැන් ඔබතුමාර මතු කරා වගේ යම් යම් කාරණාවන් නිර්මාණය කරන්න
සමාජ මාධ්‍ය කියන එක උපරිමයෙන් භාවිත කරනවා හැබැයි අපිව පාවිච්චි කරලා ඒකත් අර අපිට හොරා අපිව විකිනෙන අපිව විනාශ වෙන කාර්යයක් තමයි. ඉතින් මේ අද ඇත්තටම මට හරි කනගාටුදායක ආරංචියක් ආවා. ඒක සමාජ මාධ්‍ය ජාලාවට සම්බන්ධ නැති වුණාට හැබැයි සමාජ මාධ්‍ය ජාලා භාවිතයත් මේකට හේතු වෙලා තියෙනවා කියන එක පේනවා. මොකද දන්නවද සාමාන්‍ය පෙළ විභාගයේ ඉවරුණා ප්‍රතිඵල ආවා. ඒකේ දැන් සමීක්ෂණ කරනවා එක එක විෂයන් අතර මෙච්චර ප්‍රමාණයක් පාස් වෙලා තියෙනවා මෙච්චර ප්‍රමාණයක් ෆේල් වෙලා තියෙනවා කියලා. අද ප්‍රවෘත්ති වලට සඳහන් කළා ලංකාවේ 39,000ක් බුද්ධ ධර්මයේ ෆේල්. 39,000ක් බුද්ධ ධර්මයේ ෆේල්. එතකොට ඔය අතර ඉන්න පුළුවන් අන්‍යාගමිකයොත් බුද්ධ ධර්මයේ විශේෂයට ලියනා ඉන්නවා. ඒ අයගෙන් කොටසක් අයින් කරොත් විශාල සංඛ්‍යාවක් එතන ඉන්නේ සිංහල බෞද්ධ 9000ක් අයින් කරා 30000ක් 30000ක් ඉන්නවා. ඒ කියන්නේ ඒක අපේ ඉදිරි ගමන ගැන 10000 වාරයක් හිතන්න තියෙන කාරණාවක්. ඇත්තටම ගත්තොත් හඳුනි අපි කොච්චර බණ කිව්වත් ඒව ඇත්තටම අදාළ අයට ග්‍රහණය වෙනව අඩුයිනේ. ගොඩක් අයට ග්‍රහණය වෙනව අඩුයි ඔය තරුණ විතරක් නෙවෙයි ළමයින්ටත් අද බුද්ධ ධර්මයේ කියලා තියෙන්නේ පීරියඩ් දෙකයිනේ තියෙන්නේ සතියෙටම. දැන් ඒව තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් අයින් කරන්නත් හදන්නේ. සන චූටි බාධා කරන සමාවෙන්න ඕනේ. දැන් මේ විදිහට ෆේල් වීමට හේතුව ප්‍රධාන වශයෙන් ඒ ලෙවල් ඕල් ලෙවල් පාස් වීමෙන් පස්සේ විශ්වවිද්‍යාලයට තේරිලා හෝ විශ්වවිද්‍යාලයට තේරෙන්නේ නැතුව පාස් වුණ මට්ටමක් බැලුවත් රස්සාවකට යනකොට ඉංග්‍රීසි විද්‍යාව ගණිතය බලන්න. හැබැයි බුද්ධ ආගම ඒ අර ලබා දෙන වේට් එක මදි. අන්න එතන ප්‍රශ්නයක් නැද්ද? හැබැයි හැබැයි එතන සාමාන්‍ය පෙළට එහෙම වුණාට බුද්ධ ධර්ම උසස් පෙළට ලිවොත් එහෙම ඒක ඉසඩ් ඩිස්කෝ එකේ වැඩි. එහෙමකුත් තියෙනවා. ඒක ඇත්තටම මම කතා කළේ මේ මේ රට ගැන ඇත්තටම තියෙන தত্ত্বය. හැබැයි අපි ගත්තොත් එහෙම සමාජ මාධ්‍ය තුල අපි ගොඩාක් එක පැත්තකින් දියුණුවකුත් තියෙනවා. දැන් ඇත්තටම අපි කිව්වට සමාජ මාධ්‍ය පිරිහිලා කියලා සමාජ මාධ්‍ය තුලින්ම අද විශාල ධනයක් උපයන අයත් ඉන්නවා. ඒකත් එක්තරා විදියක වාණිජමය හැකියාවක්. ඒ වගේම තමයි අපි රටක් හැටියට ජාතියක් හැටියට ලොකු අනතුරකට පත් වෙලා ඉන්න කාලයකුත් මේ තුල පේනවා. ඉතින් ඔබතුමාර සඳහන් කළා වගේ පෞද්ගලිකත්වයේ කියන එක ඇත්තටම මේක මානව අයිතිවාසිකමක් නේ. පුද්ගලිකත්වයේ කියන එක. දැන් මේ පුද්ගලිකත්වයට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවන් තමයි මේ සමාජ මාධ්‍ය හරහා සිද්ධ වෙන්නේ. ඒකට එක හේතුවක් අර මං කියපු සාක්ෂරතාවය. ඒක නොදනුවත්කම කියලා කියන්න පුළුවන්. ඒ ඔස්සේ මම පුංචි කාරණාවක් විතරක් මතක් කරන්න ඔබතුමාර කියපු කාරණාවටත් එක්ක අපි දන්නවා මේ ලෝකේ රටක් තියෙනවා හයිටි කියලා. හයිටි රාජ්‍යය. හයිටි රාජ්‍ය ඉතාම දියුණු සංස්කෘතියක් තිබුච්ච රාජ්‍යයක්. ඒ විතරක් නෙවෙයි ටයිටේනියම් කියන ලෝහය තියෙන රට. ටයිටේනියම් තමයි අද රත්තරන් වලටත් වඩා වටින්නේ. එච්චර සම්පත් තිබිච්ච රාජ්‍යයක එච්චර වටිනා සංස්කෘතියක් තිබිච්ච රාජ්‍යයක අද තත්ත්වයේ ගත්තොත් එහෙම 10 දෙනෙක් ගත්තොත් එයින් 8 දෙනෙකුට සමාජ රෝග. ඇයි මේක උනේ? මෙන්න මේකයි අපි හිතන්න ඕනේ. මේක මීට කාලෙකට ඉස්සෙල්ලා හිතන්න ඕන කාරණාවක්. දැන් තමයි ඒකේ ඇත්තත් නැත්ත එළියට එන්නේ. මේ රාජ්‍ය තුල ඊටාම සීමිත උපකරණ ප්‍රමාණයක් තමයි භාවිත උනේ. හැබැයි එක කාලයකදී මේ සම්පත්තික ඉල්ලලා බටහිර රටවල් මේ රාජ්‍යයත් එක්ක සම්බන්ධතා පවත්වන්න උත්සාහ කළා.
ඒ රාජ්‍යයේ එදා හිටපු පාලකයෝ ඒකට ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා ඒ ඉල්ලපු ඉල්ලීම නතර වුණේ නැහැ. වෙනත් මාර්ගයකින් ගන්නම් කියන අදහස ඇතිව ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් දියත් වුණා. ඒ රටේ ඇතැම් අයට බටහිර රටවල් වල ගිහිල්ලා ඉගෙනගෙන ඒ අයගේ තියෙන ඒ හැකියාවන් දියුණු කරගන්න අවස්ථාවන් ලබා දුන්නා. පසුකාලීනව ඒ අය තමයි තීරණ තීන්දුව ගන්න තැන්වලට පත් උනේ. අපේ රටෙත් එහෙමම තමයි වෙමින් පවතින්නේ. ඒ තීරණ තීන්දුව ගන්න අයගේ තීරණයක් වුණා දැන් පරණ තාලයට ඉඳලා හරියන්නේ මොඩර්න් වෙන්න ඕනේ කියලා. ඒ ඔස්සේ සියලු අර බාධකයන් ඉවත් කළා. ඔය සමාජ මාධ්‍ය ජාලා ඇතුළු සියලු බාධකයන් ඉවත් කරලා පොත්පත් බර වැඩි කියලා දුන්න හැම ළමයෙකුටම ටැබ් එකක්. හැබැයි අර ඒ රාජ්‍ය තුලත් අපි දකින්නේ අර වේගෙන් තාක්ෂණික දියුණුවට ගියාට මානව දියුණුව එතනින් සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ තව යහා ගොඩාක් ඉඳලා තියෙනවා. ඒ නිසාම දැන් සියලු බාධකත් මේ අයින් කරලා ඒ වගේම පොත්පත්ුත් නෙවෙයි දැන් තියෙන ටැබ් එක තියෙන්නේ. දැන් පහුගිය කාලේ අපේත් යෝජනා වුණානේ ළමයින්ට පොත් පාක් එක බර වැඩි ටැබ් එක දෙන්න ඕනේ කියලා. ඒවා දෙන්න ඕනේ හැබැයි දිය යුතු මනසක් තියෙනවා නම්. ඒ ඔස්සේ අන්තිමේදී උනේ දරුවෝ ඉගෙන ගන්නවට වඩා ඊට වඩා එහා ගිය දේවල් මේ තුලින් බලාපොරොත්තු වුණා. දැන් ගුරුවරු ළමයි කිසිම ભેදයක් නැතුව පාසල් තුල පවා අනවශ්‍ය විදිහට ශාරීරික වශයෙන් පවා අපචාරවලට ලක් වෙලා ඒව සාමාන්‍ය දේවල් බවට පත් වුණා. දැන් මේක ප්‍රතිඵලය තමයි මේ විදියට එක පැත්තකින් වල්මත් වෙච්ච සමාජයක් බිහි කරලා බිහි වෙලා නෙවෙයි බිහි කරලා අර විදියේ රෝගාතුර පිරිසක් බවට පත් කළා. එක පැත්තකින් ඒ අය රෝගයට ප්‍රතිකාර හොයන්න වල්මත් වෙමින් ඉන්න වෙලාවක ඒකත් වල්මත්කම. හැබැයි ඒ ඔස්සේ රටේ තියෙන සම්පත් ටික අර ඉල්ලපු බටහිර රටවල් බලෙන් ගිහිල්ලා දැන් ඒ අයගේ රටවල් වලට පටවනවා. දැන් ඕකම තමයි ලංකාවෙත් සිද්ධිය. ලංකාවේ තත්ත්වය ඕකයි. ඒ නිසා ලංකාවෙත් හිටි ගමන් එක එක රැලි බිහි වෙනවා. ඒ බිහි වෙනව නෙවෙයි බිහි කරනවා. ඒ බිහි කරන්නේ අර හාමුදුරුව කිව්වා වගේ අපේ අවධානය වෙනත් පැත්තකට යොමු කරන්න. ඒ ඔස්සේ ලොකු දේවල් අපි නොදන්නවා නොදකිනා විදිහට සිද්ධ වෙනවා. අදටත් මේ මොහොත වෙනකොටත් ඇතැම් වෙලාවට යම් සිද්ධියක් එන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් මේ වර්තමානය තුළ හාමුදුරුව කෙනෙක් මුල් කරගෙන එහෙම නැත්නම් ප්‍රසිද්ධ චරිතයක් මුල් කරගෙන දෙයක් ඉදිරිපත් වුණාට පස්සේ ඒ ඔස්සේ අපි දුවනවා හැර ඒකේ ඇතුළාන්තය දකින්නේ නැහැ. අර බුදුහාමුදුරුවෝ කියනවානේ සිංහාවලෝකනේ කියලා. දැකීම සිංහයා ගලක් ගැහුවොත් එහෙම ඒ ගල ආපු දිහයි බලන්නේ. හැබැයි සුනකයා මේ ගල පස්සේ දුවනවා. දැන් අපේ ගොඩාක් ඉන්නේ සුනකාව ලෝකණයෙන් වැඩ කරන අය. සිංහාව ලෝකණය කියලා සමහර වෙලාවට එක එක වැඩසටහන් වලට දැම්මට ඇත්තටම සිංහාව ලෝකණයෙක් නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඒ නිසා මේ තුල තවත් දෙයක් කියන්න ඕනේ. මේ සමාජ මාධ්‍ය ජාලාව කියලා කියන්නේ අද වෙනකොට දැන් අපි දිදුල මේ වැඩසටහනත් විකාශනය කරන්නේ හරහා. ඒ වගේම මේ වෙලාව වෙනකොටත් ඇතැම් වෙලාවට මනස විකෘති කරන වැඩසටහන් මේ තුලින්ම විකාශනය කරනවා. ඒ නිසා දෙකම ක්‍රියාත්මක වෙන නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ පෞද්ගලික මට්ටමින් හරි තම තමන්ගේ මට්ටමින් හරි
යහපත් දේවල් මේ තුලට ඇතුළත් කරලා අර යහපත් කියන කුලකය වැඩි කරන්න. ඒ තුල තමයි අපිට මේ ගැටලුවට විසඳුමක් කියන්නේ తాවකාලික විසඳුමක් විදියට හොයන්න පුළුවන්. මොකද තහනම් කළා කියලා ඇත්තටම පහුගිය දවස්වල කතා වුණානේ තහනම් කරන්න ඕන කියලා. ඇත්තට මේ වගේ යටි අරමුණුනි තියෙන්නේ. කියන්නේ මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතියක් උත් තියෙනවා. ඒ අයිතිය අවභාවිත කරන්නත් බෑ. ඒකත් කියන්න ඕනේ. හැබැයි ඒක තහනම් කරලම දැම්මොත් එහෙම මේ ඒකත් විසඳුමක් නෙවෙයි. ඒ නිසා යම්කිසි සීමාවක් සීමාවකට සීමාවන් ගැන දැන් සම්මාසප්පේ අනපනත් ඔය හනෝනකොට නමුත් උනේ දේ තමයි මාධ්‍ය නිදහස ගැන කතා බෝඩ් අල්ලන්න පටන් ගත්ත එක එක තැන්වලදී. ඔව්. ඒතෙදී උනේ අර සීමාවන් දැන් එතකොට මේ ඒක සීමාව නොදන්නේ අර සීමාව කොතනද තියෙන්නේ කියන අවබෝධය නැති පිරිසක් අතරට එතෙන්ට පත්වීමනේ. ඒ නිසා මේක තුල යම්කිසි ප්‍රමිතියක් හදන්න ඕන. ඒ ප්‍රමිතිකරණය තුල තමයි ඔය කියන සීමාවට එන්න පුළුවන්කම තියෙන. මොකද නැත්තම් වෙන්නේ හොරපාරෙන් තවත් අය ඒකට මැදිහත් වෙලා ඒ දේවල් කරනවා. දැන් අපි දන්නවා සමහර වෙලාවට මේ ලංකාවේ මේවා බෑන් කරනවා. බෑන් කරපුවාම ඊට පස්සේ කරන්නේ VPN එකක් දාගෙන වෙන වෙන මාර්ග වලින් ගමන් කරනවා. ඒක තව ඊට වඩා හානි කරයි. ඒ හානිය පේන්නේ නැහැ. දැන් ඒ හානිය සමහර වෙලාවක ගොඩක් අය දන්නේ නැහැ. ඒ ඔස්සේ අපේ තොරතුරු රටින් එළියට යන්න තියෙන ප්‍රවණතාවය වැඩි. එතකොට ඒ නිසා අර ඔබතුමා කිව්වා වගේ අනපනත් ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. ඊට වඩා පාසල් අධ්‍යාපනයේ තුලින්ම දෙන්න ඕනේ මේ දරුවන්ගේ ඉඳලම මේවා අර දැලිපිහියෙන් කිරිකන්නත් පුළුවන්. සමනස කියන්නේ සමාජයේ තුලින්ම මේකේ සීමාවක් ඇති කරන්න ඕනේ කිව්වේ තෙරපීම ඇති කරන්න ඕනේ. ඒක රාජ්‍යයටම කරන්න පුළුවන් කමක් නැහැ. අපේ පූජනීය සම්මාස විද්‍යුත් මාධ්‍ය ගත්තාම මුද්‍රිත මාධ්‍ය ගත්තාම මේ කියන දෙකට වඩා අද ජනප්‍රිය වෙලා තියෙන්නේ භාවිතාවෙන සමාජ මාධ්‍ය. ඒකට මේ විද්‍යුත් මාධ්‍යයයි මුද්‍රිත මාධ්‍යයයි පරයා යමේ. ඇයි මේ සමාජ මාධ්‍ය ජනප්‍රිය වෙලා ඉදිරියට ආවේ? ඇයි? මොකද හේතුව ඒකද සම? බඩගින්න වැඩි හින්දානේ. බඩගිනි වැඩි නම් කඩේ ගිහිල්ලා හාල් ගෙනල්ලා කොස් ගෙඩිය පළලා කොහොල්ල ගාගෙන ලිපට ගිනි දාගෙන පහේ ඒදලා ඔච්චරලා ඉන්න පුළුවන්ද? බඩගිනි තද වුණාම කඩේට ගියා, කොත්තුවක් ගත්තා, රයිස් එකක් ගත්තා, නාසි ගුරන් එකක් ගත්තා, මික්ස් රයිස් එකක් ගත්තා නේ, කෑවා, ලන්ච් ෂීට් එක විසික් කරා, වැඩේ වෙලා ඉවරයි. ඉතින් බත්තු යාගෙන කනවට වඩා අර විදිහේ මේ ඉන්ස්ටන්ට් ෆුඩ් නේ, ඉන්ස්ටන්ට් එකක් කන එක හොඳයිද? එතකොට පස්සෙන් ලෙඩ වෙන්නේ, සුගර් හැදෙන්නේ පස්සේ, කොලෙස්ටරෝල් හැදෙන්නේ පස්සේ, ප්‍රෙෂර් හැදෙන්නේ පස්සේ, ඔය වගේ එකක්. ක්ෂණික විනෝදය. බුදුරජාණන් වහන්සේ අනාගත වංශ දේශනාවේ පවසනවානේ අපේ ශාන්ත මහත්මයා, ලෝකය අනාගතයේ කාරණා තුනකින් ප්‍රබල වෙනවා. කාරණංක එක අධර්ම රාගය, කාරණංක දෙක විසම ලෝභය, කාරණංක තුන මිත්‍යා ධර්ම. අධර්ම රාගය, විසම ලෝභය, මිත්‍යා ධර්ම මේ වෙනකොට මේ කාරණා තුන කප් ගහනවා, කප් ගහනවා. කොටින්ම පැවිදි වෙලා ඉන්න අපි පවා බේරලා ඉන්නේ පෙර පිනකට. ලේසි නේ, ලේසි ගමනක් නෙමෙයි. අපි දැන් මේ අරණ්‍යවාසීව ගල්ලෙනක ඉන්නව නෙමෙයි, නගරාශ්‍රිතව නිතරම ජනයා මුණ ගැහිමින් මාධ්‍ය ඇසුරු කරමින් කාර්ය බහුල ජීවිත ගෙවන්නේ. හරිද? එතකොට ගිහි පැවිදි ભેදකින් තොරව හැම දිනාම වේගවත් පරිහානියක තමයි ඉන්නේ. ශාන්ත මහත්මයා සාමාන්‍යයෙන් අවුරුදු 20ක 22ක වගේ ගැහෙන දැරිවියක් ගන්නකො හැදෙන පරපුරේ නේද? දැරිවියක් නේ. එතකොට එයාට ආදර සම්බන්ධයක් මොනවාම හරි ඉගෙන ගන්නවා නම් කැම්පස් එකේ සාමාන්‍යයෙන් අවුරුදු 22ක් වගේ කියලා කියන්නේ ඉතින් සාමාන්‍ය කැම්පස් එකේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් වගේ. ඊට පස්සේ
එයා මොකක් හරි කෝස් එකක් කරනවා එක ඩිප්ලෝමා එකක් කරනවා කො මොකක් හරි කොහරි ජොබ් එකක් කරනවා ඒ වගේනේ දැන් එතකොට දැන් අපේ මේ ජෙනරේෂන් එකේ තියෙන IT ජෙනරේෂන් එකක්නේ IT ජෙනරේෂන් එකේ හොඳ පැති තියෙනවා හරිද IT ජෙනරේෂන් එකෙන් මිනිස්සුන්ගේ තියෙන අර ගොඩාක ලිපිලේඛන එක්ක තියෙන ඒ කියන්නේ ගබඩා කිරීම ඒ වගේම සන්නසේ ඒ සම්බන්ධයෙන් ජොබ් ඔව් සෑහෙන තියෙනවා තියෙනවා ලෝකෙ කෝටි ගාණක් කෝටි ගාණක් IT එක නිසා ජීවත් වෙනවා හරිද ඒ වගේම තමයි ඒ IT පැත්තර යොමුෙච්ච අයගේ අර කම්පියුටර් එක වගේම මනස ෆෝන් එක වගේම තෙතමනයක් නැහැ දැන් කම්පියුටර් එක ෆෝන් එක තෙතමනේට තිබිලා හරියන්නේ නැහැ හරිද එතකොට පරිගණකයේ ජංගම දුරකථනයේ තෙතමනයක් නැහැ වගේ රත් වෙලා තිනවා වගේ මේ ෆීල්ඩ් එකේ ඉන්න අයගෙත් ඔලු රත් වෙලා තියෙන්නේ. මනුස්සකම අඩුයි. තෙතමනේ අඩුයි. හැඟීම් අඩුයි. දැනීම් අඩුයි. කොච්චර හරි මැෂින් වගේ. මැෂින් එකක් වගේ කොච්චර හරි මොනවාම හරි වෙනස් දෙයක් අලුත් දෙයක් අමුතු දෙයක් කැපිලා පේන දෙයක් තමයි කරන්න බලන්නේ. අපි හිතමුකෝ අකමැනේ වෙනස් දෙයක් හොඳ දෙයක් කැපිලා පේන දෙයක් කරාට කමන්නේ හොඳ දෙයක්. හොඳ දෙයක්. බොහෝ විට වෙන්නේ හොඳ දෙය නෙමෙයිනේ. නොහොබිනා දෙ. නරක දෙ, නුසුදුසු දෙ. පාපේට අකුසලයට අදාළ දෙයක් තමයි වෙන්නේ. මම අර අවුරුදු 20ක් 22ක් කියලා මම සංඛ්‍යාත්මකව කිව්වේ ඊයේ ප්‍රධානම ප්‍රසිද්ධ නාලිකාවක පළවෙනි පුවත ප්‍රධානම පුවත තමයි පිළිකා රෝගියෙකුගෙන් ලක්ෂ 38ක් ඔන්ලයින් හොරකම් කරන ඔන්ලයින් ඔන්ලයින් කෙලිම හූර ගන්නවා ඒක වෙන්නේ මෙහෙමයි දැන් අපි සාමාන්‍යයෙන් අපේ දුක Facebook එකට පෝස්ට් එකක් හදලා දාන්න පුරුදු වෙලා ඉන්නවනේ ආදරෙන් පෙරදුනොත් අපි ආදරෙන් පෙරදිච්ච බව ඇමරිකාවේ අයත් දන්නවා සිංහල දන්නවනේ හරිද එතකොට ඉරාක ඉරානයේ කෙනෙකුත් දන්නවා ඩුබායි අයත් දන්නවා ඉන්දියාවේ අයත් දන්නවා සිංහල දන්නවනේ සිංහල දන්නවනේ කියලා ට්‍රාන්ස්ලේට් කරලා එක බල බලා ගන්න පුළුවන් මෙයාගේ මොකද්ද මේ පෝස්ට් එක කියලා. එතකොට ඒ වගේ අපේ ඇතැම් දුක් අපේ අසනීප අසරණකම් අපි මූණු පොතර දාලා මිනිස්සුගෙන් උදව් ඉල්ලනවා. දැන් උනේ එහෙම තරුණයෙක් මූණු පොතර දැම්මා පෝස්ට් එකක් තමන්ගේ පිළිකාව ගැන කියලා. හරිද? ඊට පස්සේ දැන් මේකට මෙතුමාට ආධාරත් ලැබිලා තිනවා. තවත් පිරිසක් කතා කරනවා. කතා කරලා කියනවා අපි ඔයාට ලක්ෂ දෙකක් ආධාර කරන්න කැමති. ඔයාගේ නම බැංකු ගිණුම් තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය අපිට ලබා දෙන්න. අනේ ලබා දෙනවා. දැන් ඔබතුමාට මම උදව් කරනවා නම් ඔබතුමාගේ පෞද්ගලික තොරතුරු මට නොදී ඉන්නේ නැහනේ. ඇයි මම ලක්ෂ දෙකක් ඔබතුමාට දෙනවනේ. අසරණ යන්නේ අසරණයන්ව හුරං කරන්න ලේසි. මේ රට හුරං කාලා තියෙන එක අසරණකම තමයි මේ දේශපාලකයෝ ඉඳලා මේ රට හුරං කන්නට පාවිච්චි කරේ පන්සල හුරං කෑවෙත් එහෙමයි අසරණකම පෙන්නලා එතකොට දැන් බැංකු තොරතුරු දුන්නට පස්සේ මේගොල්ලෝ අර ID කෝපි එක අරගෙන ගිහිල්ලා ප්‍රසිද්ධ දුරකථන සමාගමකින් ගන්නවා ඒකට සිම් එකක් රෙජිස්ටර් කරලා ගන්නවා ඊට පස්සේ මෙතුමාගේ account එකට ඔන්ලයින් log වෙලා බලනකොට ලොකු සල්ලියක් තියෙනවා ලක්ෂ 38ක් මෙහෙම කරද්දි සුද්ධ දානවා මේ විදිහට 12 දෙනෙක්ගෙන් හුරං කාලා තිනවා රුපියල් මිලියන 10කට වඩා රුපියල් කෝටියකට වඩා වැඩි මුදලක් ඔන්ලයින් හොරකම් කරලා ඒ ළමයින්ගේ වයසකෙකුත් පුදුම හිතෙනවා ඒ ළමයි කියන්නේ කොල්ලෝ නෙමෙයි එක දැරිවියකට අවුරුදු 20යි ගෑන් ළමයාට එක දැරිවියකට අවුරුදු 22යි තවත් පුද්ගලෙක් මේක ඇතුලේ ඉන්නවා ඔන්න IT ජෙනරේෂන් එකේ ඇතැම් අයගේ තත්වය එතකොට ශාන්ත මහත්මයා ඔබතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නේ මට ඒක ආයි දැනගන්න කැමතියි. කියන්නේ විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍යට වඩා මේ සමාජ මාධ්‍ය ජනප්‍රිය ජනප්‍රිය වෙලා තියෙනවා. ජනප්‍රිය තමයි ක්ෂණික විනෝදය. ක්ෂණික විනෝද නිසායි ආස. දැන් කොත්තුවක් කෑවට පස්සේ පහෝදා උදේටනේ තටමඬ වෙන්නේ. තම කන වේලාවට රසයි. කොකුල් කටුයි අනම්මනම් හං කෑලි හැම එකක්ම දාලා කනවා හරිද පස්සේ තමයි විඳවන්න වෙන්නේ මේකිනුත් පස්සේ තමයි විඳවන්න වෙන්නේ දැන් ඔබතුමා ආරම්භ කරපු කතාව
දැන් බලන්න තාත්තට ජීවිතේම නැති වුණා දුවගේ නිරුවත ලෝකෙට පෙන්නලා හම්බ කර කණ්ඩ ගිහිල්ලා අර අසරණ අම්මා මනුෂ්‍ය ඝාතකයෙක් වුණානේ අසරණ දියණිය දැන් මේ අපිට ආරංචි වෙන පුවත් තියෙන්නේ 10000ට එකයි 9999ක් සමාජයට එන්නේ නැහැ හවස නිවුස් එකට එන්නේ ශාන්ත මහත්මයා 10000ට එකයි 9999ක් හැංගිලා තියෙන්නේ හරිද එතකොට එහෙම ලෝකෙක ඉන්න අපි දැන් මේ අර දැන් මේ ලංකාව වගේ රටක් ගත්තට පස්සේ දැන් මේ ආර්ථික දරිද්‍රතාවයන් දේශපාලකයන් විසින් කරලා තියෙන මේ විනාශය උපදින්න ඉන්න දරුවොත් ණය කරපු මේ ස්වභාවයෙන් පොදුවි අපි හැමදෙනාම ආතතියකින් පෙළෙනවා අසහනයකින් පෙළෙනවා නැතිබරිකමකින් පෙළෙනවා හරිද ලොකු මානසික ආවේගයකින් තරහකින් පෙළෙනවා පොදුවේ ගත්තට පස්සේ අපි හැමදෙනාම බෙහෙත් නොබීවත් මානසික ලෙඩ්ඩු බෙහෙත් නොබීවත් මානසික ලෙඩ්ඩු එතකොට මේ වගේ දේශයක රටක මානසික ලෙඩක් නොවි ඉන්නවනම් ඒ කියන්නේ සමාජ මාධ්‍ය අත්හරින්න ඕනේ හවස නිවුස් බලන එක අත්හරින්න ඕනේ ඕපාදූප කතා කරන එක අත්හරින්න ඕනේ වන චුට්ට අහලා තේනවද මොනවාම හරි දෙයක් රත් කරන් කාලා අර සාමාන්‍ය අපි කියන්නේ ෂේප් එකේ ඉන්න ඕනේ කියලා ඒ ෂේප් න්‍යාය තමයි අනුගමනය කරන්නේ නමුත් සමාජ ක්‍රමයේ හැදිලා තියෙන ෂේප් න්‍යායට ඉන්න නෙමෙයි අපිව තග්ගාල ඇදලා ගන්න එහෙමයි සර් මෙන්න මේ හේතු නිසා තමයි සමාජ මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය විද්‍යුත් මාධ්‍යට වඩා ජනප්‍රිය හේතුව තමයි අපි සනස මතක් කරේ ස්වාමින්වහන්සේ ස්වාමින්වහන්සේගේ කතාවේදී මතක් කළා මේ සමාජ මාධ්‍ය යහපත් පැත්තකුත් තියෙනවා ඒක අපි පිළිගන්නවා සමාජ මාධ්‍ය යහපත් පැත්තක් තියෙනවා ඒකට මේ රටේ ඉන්නවා මේ සමාජ මාධ්‍ය පරිහරණය කරන උගතුන් ඉන්නවා විද්වතුන් ඉන්නවා මහාචාර්යවරුන් ඉන්නවා ගුරුවරු ඉන්නවා හැබැයි ඒ අය මේ සමාජයට යහපත් දෙයක් දෙනවා හැබැයි මෙතනදී ප්‍රශ්නයක් තියෙනවනේ සන්න දැන් මේ සමාජ මාධ්‍ය තුලින් මුදල් හම්බ කිරීම මුඛ්‍ය පරමාර්ථය කරගෙන මේක මේක වෘත්තියක් කරගෙන තියෙනවනේ හැබැයි ඒ අයට මේ වගේ දෙයක් දැම්මම විවස්ලා අඩු වෙනවා නැත්තම් ප්‍රතිචාර අඩු වෙනවා එහෙනම් මේකට දාන්න ඕන කුණු රහ අනේ ඒ නිසා ඒ ඒකත් හේතුවක් නෙවෙයිද මේ සමාජ මාධ්‍ය අවභාවිතාවෙන් මේ හොඳ දේවල් දැම්මම බලන්නේ නැත්තම් ඔව් ඒකේ මේ මෙහෙම එක්කුත් තියෙනවා දැන් අද ඉන්න ගොඩාක් අය අල්පශෘතේන බහුශෘතේ නෙවෙයි අල්පශෘතය ටිකයිනේ ගන්න කැමති පොඩි පොඩි කාරණා තමයි ගන්න කැමති පැයේ දෙකේ බණ අහන්න කැමති නෑ ඒ වුණාට විනාඩියේ දෙකේ විහිළු කෑල්ලක් බලන්න එහෙම නැත්නම් මොන හරි කුණු හරපයක් බලන්න ඒ වගේ දේවල් වලට කැමති ඒ කියන්නේ මේ මනස හැදිලා තියෙන එහෙමනේ මනස කැමති අර ළඟ ළඟ සතුටු වෙන්නනේ අපේ හඳුරු කිව්වා වගේ මේ ඒ කියන්නේ අලුත් අලුත් රසයන් හොයාගෙන යන්න කැමති ඉතින් ඒ නිසා ඒක ඇත්තටම මේ වාණිජ ලෝකේ හඳුනාගෙන තියෙනවා මේක තනිකර සයිකොලොජි මේ මිෂන් එකක් මේ ලෝකේ දියුණුව කියලා කියන්නේ එහෙම එකක් එතකොට මේ ඇත්තටම දැන් සමාජ මාධ්‍ය මේ තරම් ප්‍රබල වෙන්න හේතු වෙලා තියෙන්නේ අපේ අවශ්‍යතාවය අපි තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාවයක පෙළෙනවා ඒ ඉස්සර අපිට තිබුණේ ලංකාදීප පත්තරේ එහෙම නැත්නම් දිවයින පත්තරේ ওই පත්තර දෙකනේ තිබුණේ ඉරිදට තමයි ලොකු පත්තරයක් ආවේ ඒකේ තව තොරතුරු වැඩි කරලා මොකද මිනිස්සු ඉරිදට සෙනසුරාදාට බලන්න කාලේ වෙන් කරගෙන හිටියා දැන් කාලේ තිබුණා දැන් වෙලා තියෙන සාත මහතු දැන් අපිටත් වෙලා තියෙන එකනේ සමහර වෙලාවට මේ එක බණකට ඉවර වෙලා අනිත් බණට යන්න තියෙන විනාඩි 5ක් වෙන්න පුළුවන් විනාඩි 10ක් වෙන්න පුළුවන් එතකොට අර වේගය වැඩිවීමත් එක්ක මේ වගේ අර දීර්ඝ කාලීනව ගත කරන්න කාලයක් නැහෙනි ඒ නිසා ඒ කියන්නේ සාමාන්‍ය සමාජයේ වෙන දෙයක් නේක දියුණු වෙන සමාජයක මිනිසුන්ට නිදහස් කාල කියන එක ටිකක් අඩු වීගෙන යනවා ඒක අපි උපක්‍රමශීලීව නිදහස් කාල යොදා ගන්න දැනගන්න ඕනේ ඒ අවශ්‍යතාවය හඳුනාගත් සමාජ මාධ්‍ය තමයි මේ විදියට මිනිසුන්ට ඒ අවශ්‍යතාවය පිරිනමන. ඒ කියන්නේ දැන්
ඒ අවශ්‍යතාවේ අවසමාව වෙන්න සාමිනන්ස අවසරයි මේ අවශ්‍යතාවය අර මේ ඉල්ලුමට සැපයුම දීමේදී ආචාර ධර්ම වලින් තොරයි අනිවාර්යයි මේ මේ සමාජ කලාපේ භාවිතා කරනවා අවශ්‍යතාවයට ඉල්ලුමට සැපයුම දෙනකොට ආචාර ධර්ම වලින් තොරයි ආචාර ධර්ම රීති වලින් තොරයි හෘද සාක්ෂියට එකඟ නැහැ තව පැත්තකින් ගත්තාම එතනදී වෙන දෙයක් තමයි මේ සමාජය ගුණාත්මක භාවයෙන් සංවර්ධනය කරන්න ඕන කියන අදහසක් නැහැ සමාජ සම්බන්ධ මේ මේක සංවේගී භාවයක් නැහැ නේද එතකොට සාමන ඔව් ඒකත් මෙහෙමයි දැන් ඇත්තටම බුදුහාමුදුර අපේ හාමුදුරු සඳහන් කරන අධර්ම රාගේ එහෙමයි දැන් අධර්ම රාගේ මේ පැතිකඩවල තමයි පේන්නේ අපිට අධර්ම රාගය කියන්නේ මේ අපි මේ වැරදි විදිහට ආසාවන් ඉෂ්ට කර ගැනීම කියන එකනේ අධර්ම රාගය කියන එක නිවන් දකින්නකන් තියෙනවා හැබැයි ඒකේ විකෘතියක් ඇත්තටම ගත්තොත් මානසික ලෙඩ්ඩු අධර්ම රාගය කියලා කියන්නේ මානසික ලෙඩ ඕකේදී මතක් වුණා උදාහරණයක් මේක කියන්න ඕනේ අපේ ස්වාමින් වහන්සේලාටත් එක්කම තරුණ ස්වාමින් වහන්සේලාටත් එක්කම මේ කොළඹට ගම්පහට නොදුරු එක්තරා කුඩා ධර්ම මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන ස්වාමීන් වහන්සේ නමක් තරුණ යතිවරේ කොහොමාරි මූණු පොතෙන් කොහොමාරි යාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටපු ගෑන් ළමෙක් නම්බර් එක හොයාගෙන ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරන්න ගත්තා. දැන් නිතර කතාව සිද්ධ වුණා. කතා සිද්ධ වුණාට පස්සේ මේක ටිකක් අර ප්‍රේමයේ පැත්ත ටිකක් හැරුණා. දැන් ප්‍රේමා ලිංගණය ප්‍රේමා ලිංගනේදී මොකද වුනේ දැන් WhatsApp කෝල් වලින් දැන් දෙන්න මූණට මූණ බලාගෙන වීඩියෝ කතා කරන්න. වීඩියෝ කතා කරනකොට ඉතින් හාන්දුරු හරි ඈ හොඳ ඈ උස මහත පුස්තිමත් හාන්දුරෝනේ. පොඩ පපුව ටිකක් පෙන්වන්නක හාන්දුරනේ. ඇයි මගේ විතරක් නංගිගෙත් පොඩ පපුව පෙන්වන්නකො. දෙන්නට දෙන්න පෙන්න ගත්තා. මේ සත්‍ය සිද්ධියක් කියන්නේ. ගෑල්ලාම මොකද කරේ? ස්ක්‍රීන්ෂොට් ගැහුවා. ආන්දරගේ යට ඉඳලම ස්ක්‍රීන්ෂොට් ගැහුවා. දැන් ෆුල් ඩීටේල්ස් තියෙනවා. සාක්ෂි තියෙනවා. ආන්දරු ගෑන් ළමයිගේ ඒව කරන්න කියන්නේ. හරිද? ගෑන් ළමයි මොකද කළේ? ආන්දරගේ බ්ලැක්මේල් කරා. ආන්දරුනේ ඔබ වහන්සේගේ ඔක්කොම බොරු සිල් මග ළඟ තියෙනවා. ඈ කිසිම නූල් පොටක් නැතුව ඔක්කොම මග ළඟ තියෙන ඔන් ඩීටේල්. ඔබ වහන්සේ දැන් ඉතින් මට මේ දේවල් කරලා දෙන්න. මං ආස මේ ජාතියේ ෆෝන් එකකට හාන්දුරෝනේ මම මේ ජාතියේ දේවල් කණ්ඩත් කැමතියි මට මෙන්න මේ අවශ්‍යතාවයට මට සල්ලි ටිකකුත් ඕනේ දැන් හාන්දුරෝ කප්පන් දෙන්න පටන් ගත්තා දැන් මේක වදයක් හාන්දුරෝ මේක රහස් පොලිසියට පැමිණිල් කළා රහස් පොලිසියෙන් ගෑල්ලා මේව ගෙන්නලා තරේ ආවාද කළා ප්‍රශ්නෙන් අත්මි දෙව්වා මම කැ කිවි පැවිදි අපිට බේරලා ඉන්නක ලේසිද ඒකයි සාමිනස කිව්වේ අධර්ම රාගය නිසා තමයි අධර්ම රාගය තමයි මේක අවභාවිතයට අනිවාර්යයෙන්ම දැන් ඒ අවභාවිතය කියන එක ඒක සාමාන්‍ය වෙන ඊට පස්සේ සාන සමාවෙන්න සාමිනස කිව්ව මට මේක ආන්ති දෙන්නේ මේ දැන් මේ කුණුරහට සමාජය කැමති අධර්ම රාගය නිසා ඔය පැහැදිලි කරනවා මේක මේ මනෝවිද්‍යා උපදේශනයේ අනුව සම්නසලත් වෙනවා මනෝවිද්‍යා උපදේශක නිසා මේ සමාජයේ මේ තාරුණ්‍ය මනස මේ කුණුරහ නැතුව මේ සදාචාරාත්මක මාධ්‍යකින් බලාපොරොත්තු වෙන දැනුම තොරතුරු දැන ගැනීම විවේකී ආස්වාදයට පමණක් යහපත් විදියට මේක පාවිච්චි කරන්න හිත හදනවන මොකද කරන්න ඕනේ සාමාන්‍ය ඒකට ඇත්තටම මේ තනි උත්තරයකින් දෙන්න බෑ මෙන්න මේකයි කියලා ඇත්තටම ගත්තොත් එහෙම අපි මේ කරන උත්සාහයත් ඒකටම කරන ප්‍රතිඵලයක් තමයි මේ උත්සාහයත් ඒකටම කරන දෙයක් තමයි ඒක හැබැයි මදි මොකද අපි එතෙන්ටම සමීප වෙන්නේ නැහැ ගොඩක් වෙලා මේක රාජ්‍ය මට්ටමින් මේ ඒකට සීමා පැනවිදු නැත්නම් මේ සමාජෙම තෙරපීමක් එන්න ඕන නැද්ද මේ සමාජ මාධ්‍ය අපි යහපත් කරගන්න ඕන කියන කොතනින්ද මේක මතුවෙන්න ඕන සන්නත් මේ වගේ විද්වතුන්ගෙන්ද මේ වගේ පූජනීය පක්ෂයේ මේවත් මේ මෙනගම සමාජෙම තෙරපීමක් આવත් හොඳයි දැන් මෙහෙම කිව්වොත් එහෙම සීට් එකේ බෙල්ට් එක දාගන්නේ නීතියේ පොලිසියේ ඉස්සරහා විතරයි
පොලිසිය නැත්තම් දැන් මේ වෙලාවේ පොලිසිය නැහැ මේ වෙලාවේ කවුරුවත් නැහැ පේන්නේ නැහැ කියලා ඕක මග හරිනවා එතකොට නීතියක් තිබුණාට ඒක වලකින්න ක්‍රමයක් නැහැ ඒක කොහොමත් වෙනවා එතකොට නීතිය දිනනවා නීතිය තිබුණාට නීතියේ තියෙන යම් යම් හිදැස් නිසා ඒක වලකිනවා හැබැයි අපි කතා කරනවා සිංගප්පූරුව ගැන සිංගප්පූරුවේ ළමෙක් ටොපියක් කාලා ටොපි කොලේ බිමට දාන්නේ කොතනින්ද ඒක උනේ ළමයට අධ්‍යාපනය තුලින්ම දුන්නා ඒ ආකල්පේ ආකල්ප සංවර්ධනය කියන එක එන තාක්කල් ඒ කියන්නේ ආකල්ප සංවර්ධනය තුල තමයි මේ ක්‍රියාවලිය අපිට සාර්ථක කරගන්න පුළුවන් අනිවාර්යෙන්ම ආකල්ප කියන්නේ මානසිකනේ එතකොට මනසම අපිට වෙනස් කරන්න ඕනේ ඒකට අපිට විතරක් බෑ බන කියලා අපිට හම්බ වෙන සීමාව තියෙන ටිකයි ඒක අම්මගේ තාත්තගේ ඉඳලා මෙන්න සන්න අනිවාර්යෙන් දැන් අද ඉතිහාසය ගත්තාම පොඩි බබාට අම්මලා කෑම කැවිවේ ජන කවියක් කියලා එහෙම නැත්නම් ඒ වගේ කවියකින් ඒ වගේ රසාස්වාදයකින් කැවුවා අද ළමයට ෆෝන් එක අතට මොනවා හරි දාලා අතට දීලා තමයි පට්ටික් කවන්නේ එතකොට ඒ ළමයාගේ අතට මේ ස්මාර්ට් ෆෝන් එක දිය යුතු කාලෙකනේ නුසුදුසු කාලෙක තමයි අම්මා සමීප කරන්නේ මෙන්න මෙතන ඉඳලා බලපානවා නේද මේ සමාජ අවබෝධය පැහැදිලිවම දැන් සාන්ත මහත්තයා පුංචි කාලේ ඉස්සර පැරණි සමාජය තුළ ළමයින්ගේ අතට හුරු කළේ අනාගතේ ඒ ළමයින්ට ඕන කරන දේවල් දැන් පෑන පැන්සල පවා පුංචි කාලේ නිකන් දීලා තිබ්බේ මොන මොනවාර එළියන්න බිත්ති වල හැමතැනම ලිව්වේ ඒක මේ අර්ථයක් ඇතුව නෙමෙයි හැබැයි ඒක අතට හුරු වුණා දැන් මේ අත හරහා තමයි අපේ සිතුවිලි එළියට එන්නේ නේද අපේ හඳුරු හිතේ තියෙන සිතුවිලි මේ අතින් තමයි අපි එළියට දාන්නේ කටින් විතරක් නෙවෙයි දැන් පෑන ගත්තාම ලියන්න මනසේ තියෙන දේවල් තමයි ලියවෙන්නේ එතකොට ඒ ක්‍රියාවලිය තුළ දැන් මේ මේ චර්යාවන් තුලින් තමයි පුංචි කාලේ ඉඳලා පුංචි දේවල් අර අභ්‍යාස වශයෙන් දීලා ඒව තමයි හුරු වෙලා තිබුණේ. දැන් අද ඒක නෙවෙයිනේ. අද අම්මා තාත්තා බලනවා මේ ළමයින්ගේ කරදරෙන් නිදහස් වෙන්නත් දෙන්නේ මේ ෆෝන් එකනේ. එතකොට ඒක තුළ යම්කිසි ලිහිල් භාවයක් එන්න පුළුවන් වැඩ ටික කරගන්න පුළුවන් එහෙම නැත්නම් මහන්සිය ටිකක් නිවා ගන්න පුළුවන් වෙයි ළමයාත් ඕක නිසා නිහඬ වෙලා ඉඳි හැබැයි අනාගතේ ඒකෙන් ලබන ප්‍රතිඵලය අම්මයි තාත්තයි දෙන්නට වග කියන්න වෙනවනේ ඒ නිසා මේ තරුණ දෙමව්පියෝ අද ඇත්තටම විවාහ වෙන දෙමව්පියෝ සමහරක් අය ඒ සම්බන්ධයෙන් එච්චර හිතන්නේ නැහැ ඒකම තමයි හේතුව වෙලා තියෙන්නේ අර ළමයා දැන් උදේ ඉඳලා වැඩට ගිහිල්ලා එන අම්මයි තාත්තයි චුට්ටක් ඇඳුම් ටික හරි ලෙහා ගන්න ළමයට ෆෝන් එක දෙනවා. ඕක තමයි වෙලා තියෙන්නේ. හැබැයි එතන හිතන්න ඕනේ ඊට වඩා කැපවීමක් කරන්න පුළුවන් නම් ඔය වෙලාව තුල ළමයට වෙනත් මාර්ගයකින් එයාව සමීප කරන්න පුළුවන් නම් ඒ ඔස්සේ තමයි අනාගත ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒ නිසා මේක ඇත්තටම ගත්තොත් එහෙම ජාතික ප්‍රතිපත්තියක් හරහා යන්න ඕන වැඩපිළිවෙලක්. හැබැයි අපේ රටේ කවදාකවත් ජාතික ප්‍රතිපත්ති නම් හදන්නේ නැහැ. ඒක දන්නවා. එහෙමයි. අපේ 2.20 ලක්ෂයකට ආසන්න ජනගහනයක් ඉන්න මේ රටේ මම හිතනවා ස්මාර්ට් ෆෝන් 4 ලක්ෂයකටත් වැඩිය භාවිතා වෙන රටක් මේක. ඒ තුල සමාජ මාධ්‍ය තුල කී දෙනෙක් නියැලිලා ඉන්නවද? මේ මාතෘකාව ගැන කතා කරනකොට මට ස්වාමීන් වහන්සේගෙන් මේ මාණ්ඩේ තුනක්. නූතන ජනමාධ්‍ය ගත්තාම පුවත්පත් සගර ඡායාරූපකරණය ඊට පස්සේ ගත්තම සිනමා ගුවන් විදුලිය රූපවාහිනී පච්චත් කාලේන ජන යුග මේ කියන්නේ ජනමාධ්‍ය ගත්තාම මේකට එකතු වෙනවා අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය මෙතන තමයි මේ ප්‍රශ්නේ දැන් මතුවෙලා තියෙන්නේ මෙන්න මේ දෙක එකතු වීම සමගම මේට අබ්බැහි වෙලා තියෙනවා අපේ තරුණයෝ තව ළඟ ඉන්න කෙනත් එක කතා කරන්න සෝදසීලියව කතා කරන්න කොළඹින් නැංගම කෝච්චියක අනුරාධපුරයට පැය 5ක් යනවා නම් ළඟ ඉන්න කෙනත් එක කතා කරන්න තු ෆෝන් එකේ ඉන්නවා හැබැයි එදා තිබුණේ නැහැ මේක හඳුනා ගන්නවා මනුස්සකම් පවත්නවා මෙන්න මේ ඇඩිට් මේ කියන්නේ මේ ඇබ්බැහි වීම තුල ඔහුන්නට බලපාන අහිතකර බලපෑම ගැන අපි කතා කළොත් කොහොමද ශාත මහත්මයා මගේ ළඟ තියෙන නවීන
ටැප් පරිගණක ඇත්තියි අපේ කැමරා ශිල්පීන් එක පෙන්නයි මම හිතන්නේ දැන් මේක තමයි අද මම නෝට් එක අරගෙන ආවේ හරිද ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕන ගෙදරක පිහියක් තියෙනවානේ බෙල්ල කපා ගන්න උනත් පුළුවන් අපිට කපා ගන්න එපා පාන් කපන්නත් පුළුවන් එහෙම නේ පොරවක් තියෙනවා දර කෑල්ල පලා ගන්න පුළුවන් නේ ඊට වඩා මහ විනාශයක් කරන්නත් පුළුවන් ගෙදර ගින්දර තියෙනවා බත්තු යන්නත් පුළුවන් ගේම පුච්චන්නත් පුළුවන් හරිද එහෙනම් බාණ්ඩේ අපේ අතේ තිබ්බා කියලා මේකෙන් පිච්චෙන්නේ නැතුව ඉන්න ප්‍රඥාව ඕනේ ප්‍රඥාව කියන්නේ පාලි වචනේ සාමාන්‍යව ප්‍රඥාව කියන වචනේ ස්වාමීන් වහන්සේ සිංහලේ භාවිතා වෙනවා ගොඩක් අඩුයිනේ සිංහලේ භාවිතන්නේ මොලේ කියලා එහෙනම් මොලේ ඕනේ සත්තුණු සත්තු සහ මිනිස්සු අතර වෙනස වෙන් වෙන්නේ මනුස්සයාට යමක් හිතලා ඉන්න තත්ත්වයට වඩා හිත දියුණු කරගන්න පුළුවන් සත්තුන්ට යමක් හිතලා ඉන්න තත්ත්වයට වඩා ඉත එතනින් යහට දියුණු කරන්න බෑ යම් යම් පුරුදු ඇති කරවන්න පුළුවන් එතනින් යහට චිත්ත දියුණුවක් කියලා එකක් ඇති කරගන්නට පුළුවන් කමක් නැහැ මේ වෙනකොට ඇඩික්ෂන්ස් අන්තර්ජාලයේ පුරාම ඔබ බලන්න අපි ගත්තොත් ස්මාර්ට්ෆෝන් ඇඩික්ෂන් ඊට වගේම PORN ෆෝන් ඇඩික්ෂන් ෆෝන් කියන අසභ්‍ය දේවල් වලට ඇබ්බැහි වීම එතකොට මේ ලිකර් වලට ඇඩික්ෂන් වෙච්ච ඒවා සෝෂල් මීඩියා ඇඩික්ෂන් කියලා වෙනම සර්ච් කරලා බලන්න Google බාර් එකේ ඔබේ ජීවිතයට ඔබට වැදගත් කාරණා ගොඩාක් මනෝවිද්‍යානුකූලව ඉගෙන ගන්නට පුළුවන්කම ලැබෙනවා අපි ගත්තොත් ස්මාර්ට්ෆෝන් එකට ඇඩික්ට් වුණාට පස්සේ මොනවද අත්දකින්නට අත්විඳින්න ලැබෙන කායික අපහසුතා අසහනකාරී තත්ත්වයන් මම කරුණු කාරණා කීපයක් කියන්නම් හાર્ට් බීට් එකේ ඇතිවෙන වෙනස්කම් හෘද ස්පන්දනයේ යම් යම් දෝෂ හට ගන්නවා ඒ ගොඩාක් දුට්ට හිතට එකඟ නැති අසංවර අශිෂ්ට අශීලාචාර දෙයක් තමයි බොහෝ විට අපි මේ ඇඩික්ෂන් නමින් හඳුන්වන්නේ හොඳ දෙයක් නෙමෙයි ඒ වගේම හිස රදය තෝන්තු වෙලා වගේ ඔකට දෝදු වෙලා කියලාත් කියනවා අලුත් ළමයින්ගේ වචන වලින් කියවෝ දෝදු වෙලා දෝදු වෙනවා මේකට ඇඩික්ට් වුණොත් හරිද අප්‍රාණිකත්වය සිම ගෝ එකක් නැහැ කියලා කියනවනේ සිම ගෝ එකක් නැහැ ගැම්මක් නැහැ ඒ කියන්නේ ඉන්ටර්නෙට් එක ඇක්ටිව් වුණාට ඔබ ඩීඇක්ටිවේට් වෙලා ඉන්ටර්නෙට් එක පැකේජ් එක ඇක්ටිව් පැකේජ් එක ඇක්ටිව් කරගත්ත කෙනා ඩීඇක්ටිවේට් වෙලා ඉන්නවා ඔක තමයි අවුල තොලකට වියලීම ඊට පස්සේ ඇඟ නිකන් වෙවුලන ගතිය ඇයි ඇඩික්ෂන් නේ එතකොට උදරාබාධ කුඩු වලට සමානව යනවා නේද සම ඒ කියන්නේ මෙහෙමයි මත් කුඩු වලට මත් වතුර වලට ඇබ්බැහි වෙච්ච අයව පුනරුත්ථාපනය කරන්න මධ්‍යස්ථාන තියෙනවා ස්මාර්ට්ෆෝන් එකට ඉන්ටර්නෙට් එකට සමාජ මාධ්‍යට ඇඩික්ට් වෙච්ච කෙනාව පුනරුත්ථාපනය කරන්න තාම මධ්‍යස්ථාන නැහැ අපි මේ උපදේශනය තුලින් ඒක තමයි අපි මේ කරන්නේ උපදේශණයෙන් අපි සෑහෙන පිනක් කරගන්නවා කිසිවක් අය කරන්නේ නැතුව පින්තකා උපදේශණය දීලා මිනිස්සුන්ව ගොඩාක් සුවපත් කරනවා අපි මේ වෙනකොට පින්තකා හරිද මොකද මේ පින්තකා කරන එක අපේ සංසාරයට අපිට අවශ්‍යයි පපුව පිච්චෙන බවක් දැනීම හරිද ඒ වගේම හරියට මේ වචන හරියට උච්චාරණය වෙන්නේ නැහැ ඒ ඇතුළාන්තයේ අවුලක් නා සමනකොට මොලේ කචල් වෙලා කියලා කියන්නේ මොලේ කචල් වෙලා නම් උච්චාරණය අසාර්ථකයි බස හසුරවන්න බෑ හරිද මලබද්ධය මේ තියෙන හේතු මනෝවිද්‍යානුකූල හේතු ටික මම මේ කියන්නේ සමෙහි දද දැමීම සමෙහි දද දාන කුෂ්ඨ දාන පළු දානවා හේතුවකින් තොරව හිතනවා කෑමක් ඉස වෙලාවද්ද ඊරෑ කාපු නාසි ගුරන්නේ කේ අවුලක්ද නෑ ඇඩික්ෂන් මේ ස්ට්‍රෙස් වල මේ අතුරු ආබාධ මේ කියන්නේ අදිරුදර පීඩනය මහන්සිය හෝ අධික වෙහෙස දත්මිටි කෑම අල්ලට දහඩිය දැමීම නින්දට ගියත් නින්ද යන්නේ නිදාගත්තත් යකා වගේ අවදි වෙන්නේ හරිද ආහාර අරුචිය හෝ අධිකව ආහාර ගැනීම එක්ක කණ්ඩ බෑ එක්ක කණ්ඩ ගියාට පස්සේ යකා වගේ කනවා ශරීරයේ සීතල වීම මස් පිඩු වේදනා මෙන්න මේ තමයි කායික බලපෑම මානසික බලපෑම් ටිකත් මම ඉක්මනට කියන්නම් ඒ තමයි ආතතිය
ඒවගේම තමන් එක්ක තමන් එකඟ වෙන්නේ තමන් නිකන් නිකමෙක් නොහැකියාවෙන් යුක්ත කෙනෙක් පරාජිතයෙක් ලෝකෙම කඩා වැටිච්ච කෙනෙක් කියලා තමන්ට තමන් එපා වෙනවා ඇතැම් විට තමන්ට ඒ කියන්නේ තමා විසින් තමන්ව නැති කරගන්න ජීවිත හානි කරගන්නත් පුළුවන් ඒ විතරක් නෙමෙයි තමන් එක්ක ඉන්න ප්‍රියතමයන්ව මරලා දාන්නත් හිතෙනවා විෂාදයේ කියන්නේ දරුණුම් පැත්ත ප්‍රජානන දුබලතා කියලා කියන්නේ ප්‍රජනන නෙමෙයි ප්‍රජානන දුබලතා කියලා කියන්නේ කල්පනා ශක්තියේ කොග්නිටිව් අවුල් හට ගන්නවා කල්පනා ශක්තියේ තේරෙනවද කල්පනා කරන පිළිවෙලේ අවුල් හට ගන්නවා ප්‍රජානන දුබලතා වහා කිපෙන සුළු බව පොඩි දෙයකට තද වෙන්නේ නැද්ද පොඩි දෙයකට තරහ යනවනේ ආ ඒක මේ මානසික මේ ආතතිය අවුලක් මේ ඇඩික්ෂන් වල අතුරු ඵලයක් හරිද මොනවා කර සතුටක් නැහැ සතුටක් දැනෙන්නේ නැහැ හරිද එතකොට ඉක්මනින් බියටපත් වෙනවා නපුරු සිහින පෙනෙනවා උදාසීනයි තණ්හාව සහ ආක්‍රමණශීලීත්වය ඒ වගේම සිත එකඟ කර ගැනීමේ නොහැකියාව චිත්තාවේගවල අස්ථාවර බව ඒ වගේම ඒ පවතින මානසික අවුල යථා තත්ත්වයට පත් කර ගන්නට පන්සලට බෝධියට චෛත්‍ය ළඟට යනව නෙමෙයි බණක් අහනව නෙමෙයි භාවනාවක් කරනව නෙමෙයි මත් කුඩු වලට අයිස් වලට ගංජා වලට දුම් වැටි කොටිම බීඩියට බීඩියට මගලඟ වැඩ කරා මිනිස්සේ ක්‍රිය දුරා හැටියට හරිද මිනිස්සේ හුරු වෙලා හිටියා හොරෙන් හොරෙන් බීඩි බොණ්ඩ මට අහු වුණා මං කෝක කරන්න එපා හරිද මං කෝ ඔයාට වටින්නේ ධර්මයේද බීඩියද මම මෙහෙම වැහුවා බීඩියද මං කෝ ඔයා හැදෙන්න බලන්න මං පොඩි සිල් සමාදන් කෙරෙව්වා පින්කම් වලට සම්බන්ධ කෙරෙව්වා බණ ඇස්සුවා විවිධ දේවල් කළා මම ඉතින් දිගින් දිගට කෝක කරන්න එපා මිනිහ අත්හැරියා අත්හැරියේ බීඩියේ නෙමෙයි මාව මිනිහා අත්හැරියා මිනිහා අත්හැරියේ බීඩියේ නෙමෙයි කියන්නේ මිනිහට මට වඩා බීඩිය ලොකු වුණා මම දැන්ටත් කියන්නේ ඔයාට මට වඩා බීඩිය ලොකු වුණානේ කමන්නේ බීඩිය තුරුල් කරගෙන ඉන්න මං කෝ ඔයා මගෙත් එක්ක ඉඳලා කඩපු සිල්පදයක් තියෙනවා නම් කියන්නේ ඔයා මගෙත් එක්ක ඉඳලා කාවත් මරලත් නැහැ කිසිම සතෙක් මරලා නැහැ ඔයා මගෙත් එක්ක ඉඳලා කාගේවත් දෙයක් හොරකම් කළා නැහැ ඔයා මගෙත් එක්ක ගිහිල්ලා අනාචාරයක හැසිරිලා නැහැ ඔයා මගෙත් එක්ක ඉඳලා බොරුවක් කියලා නෑ ඔයා මගෙත් ඉඳලා රාරක්කු බීලා නෑ මං ඔයාව පොළඹවලා නෑ ඒවට 100%ම ඉතින් මේ වගේ ආරක්ෂිත තැනක් තුන් වේල කණ්ඩ ලැබෙන වැටුපක් ලැබෙන ගෞරවනීය බවක් ලැබෙන අනික ඇඳුම සපත්තු දෙක ඔක්කොම මම අරන් දෙන්නේ ඇයි අපේ සදහම් සේවාවට එකයි යන මිනිහා වැදගත් දෙයක් එකයි යන්න ඉපේ ඒ කරලත් බීඩිය ලොකු වුණානේ දැකද ඇඩික්ෂන් දැක්කද මේ ඇබ්බැහිය කියලා කියන්නේ සුළුපටු එක නෙමෙයි ශාන්ත මහත්මයා එතකොට සාමාන්‍ය ඇඩික්ෂන් තියෙන කෙනාගේ ඊළඟ අවුල තමයි හැමනිතරම සැක කරනවා. ඒ වගේම මතක කියන්නේ මතකය ස්මරණ ශක්තිය පහ වෙලා යනවා. ඊට පස්සේ අර තෝන්තු ගතිය අර දෝදු බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ තවත් ගොඩාක් තියෙනවා කර්ම කාරණා කියලා දෙන්න. සමාජ මාධ්‍ය පිළිබඳව සමනත්තන් සමාජ මාධ්‍ය කියන මේ කලාපයට ඇබ්බැහි වීම තුල කායික වශයෙන් සහ මානසික වශයෙන් ඇතිවෙන අපහසුකම් එහෙම නැත්නම් එයින් ඇතිවෙන බලපෑම් ගැන කතා කරනකොට මම සාමිනන්සගෙන් මේ ප්‍රශ්නයක් අහන්න දෙනවා සාමිනන්ස මේ කියන සමාජ මාධ්‍ය යම්කිසි සීමාවන් ක්‍රමවේදයන් ඇති කිරීම තුළ මාධ්‍ය නිදහස නැති වෙනවද දැන් මේ වගේ තත්ත්වයන්ට නම් පත්වෙන්නේ වැඩි හරියක් තරුණ තරුණියන් මේ තත්ත්වයන්ට පත්වෙන මේ කියපු කරුණු රාශියම නැති වුණත් එයින් කීපයකට හරි භාජනය වීම අපේ රටේ බුද්ධි වර්ධනයේ යුතුව අනාගතයේ බාර ගන්න ඉන්නේ තරුණ තරුණියන්ට මේ හානිය වෙනවා කියන්නේ ලොකු අපරාධයක් නේ මේකට සීමා පැනවීම නැත්නම් ක්‍රමවේදයක් හැදීම නියාමනයක් සකස් කිරීම තුල අනපනත් ගැනීම තුල යම්කිසි සීමාවකට සියල්ල සමාජ මාධ්‍ය නේ අපි අනිත් රටවල් එක්ක සම්බන්ධකම් පවත්වන්න ඕනේ අපි දවසින් දවස අලුත් වෙන්න ඕනේ හරි ඒක සීමාවන් පැනමේ අපේ ශිෂ්ටාචාරය අපේ බෞද්ධ රට මේවට සීමාවක් එකතු වීම මාධ්‍ය නිදහසට හානියක්ද මාධ්‍ය නිදහස නැති වෙනවද මම මෙහෙම කියන්නම්කෝ ගොනික් බඳලා ඉන්නවා ගොනින් බඳලා ඉන්නේ කණුවකනේ එතකොට එයාට
හැසිරෙන්න සීමාවක් දීලා තමයි ගුණ බැඳලා තියෙන්නේ. ගුණ බැරි වෙලාවත් බඳින්න නැතුව තිබ්බොත් මොකද වෙන්නේ? ඌ හැම තැනම හැසිරෙන්න ගිහිල්ලා අනාරක්ෂිත තැන්වල පවා යන්න පුළුවන්. හරි. එහෙම ගියොත් කවුරු හරි කෙනෙක් දකින්න අයිතිකාරයක් නැ නිදැල්ලේ ඉන්න ගුණෙක් කිනිච්චොත් හොඳ ගාණක් හම්බ කරගන්න පුළුවන්. ඒ නිසා කොහොම හරි මොන උපක්‍රමයක් හරි යොදලා එයාව අරගෙන යන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ නිදැල්ලේ ඉන්න බෙල්ලට කඹයක් දාලා තැනක ගැට ගහලා නැති ගවයෙක් දැක්කොත් හිතන්නේ මෙයාගෙන් නම් කීයක් හරි හම්බ කරගන්න පුළුවන්. හැබැයි ගැට ගහලා ඉන්න ගොනෙක් ගැන එහෙම හිතන්නේ නැහැ. මොකද එතකොට අවධානය තියෙන කවුරු හරි මේ දිහා බලන් ඉන්න පුළුවන්. ගැට ගහලා හිටියට කාට හරි කියලා තියෙන්න පුළුවන් ඔය ඇහැ ගහගෙන ඉන්න කියලා. ඒ ආරක්ෂාව ඉබේටම ලැබෙනවා. මොකක් නිසාද? සීමාවක් තියෙන නිසා. සීමාවක් නැතිව හැසිරෙන්න ගත්තොත් එහෙම අනාරක්ෂිත බව උපරිමයෙන්ම තියෙනවා. ඕකට කියන්නේ අර නිදහසක් ඕන තමයි. හැබැයි එය ඉක්මවා යන නිදහසක් වෙන්න බෑ. ඒකට කියනවා වල්බూరు නිදහස කියලා. වල්බూరు නිදහස කියන්නේ අනිවාර්යයෙන්ම අනතුරක්. මේ වචනේ පාවිච්චි ඒක තමයි. ඒකට බුදුහාරුත් කියනවා ඒක වල්බూరు නිදහසක් කියලා ඒක. එතකොට ඒ වල්බూరు නිදහස කියලා කියන්නේ එක පැත්තකින් අපි අනතුරට අඩ ගැහුවා වගේ. දැන් ඔය අපි දැන් ගත්තොත් දරුවෝ වුණත් එහෙමනේ. දරුවෝ වුණත් කැමති සීමා සහිතව ඉන්න නෙවෙයිනේ. ඒක ගිහි පැවිදි හැම පැත්තෙම තියෙනවා. අපි දැන් ඔය පිරිවන් වල වුණත් අපි දකිනවා පොඩි හාමුදුරුවෝ කැමති සීමා පනවනවට නෙවෙයි. එයාලගේ නිදහස. දැන් ඒක නිසා නෝය මානව අයිතිවාසිකම් අරම මේ ඔක්කොමත් එක්ක එන්නේ සමහරක් වෙලාවට ගුරුවරේ ගැහුවත් සමහර පොඩි අය මට මතකයි අපිට ඔය මේ දැන් අවුරුදු කීපයකට කලින් මේ පුංචි දරුවෙකුට දඬුවම් කරා කියලා දහම් පාසලේ ඒ ගුරුවරයාට කියලා දෙනවා මම යනවා මානව හිමිකම් කියලා. එතකොට ඒ ඒක මේ ඒ ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. කියන්නේ හැමෝම කැමති ඒකට තමයි. අර ගුණත් කැමති කනුව නැත්තම් කඹේ නැත්තම් ඉන්න. හැබැයි ඒකේ සීමාව තුල ඉඳීම තරම් අර අසීමාන්තික නිදහසක් ගැනීම තුල එයාට ආරක්ෂාවක් නැහැ. ඒ නිසා මාධ්‍ය වුණත් මාධ්‍යක පැවැත්ම පවතින්නේ එහි යම්කිසි සීමා නිර්ණයක් මත කෙරෙනවා නම් විතරයි. ඒ නිසා මාධ්‍ය නිදහස කියලා කියන්නේ අර වල්බూరు නිදහස නෙවෙයි. මාධ්‍ය නිදහස කියලා කියන්නේ යම්කිසි සීමාවක යම්කිසි ප්‍රමිතියකට. දැන් අද ගත්තොත් ඒ මාධ්‍ය තුල ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා හිතාන ඉන්නේ. මාධ්‍යයට මේ කියන්නේ සීමා මායි මොකුත් නැතුව කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා ඕන දෙයක් කියන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ. එහෙම බෑ. මාධ්‍ය වේදියෙක් තුල තියෙන උන සදාචාරය නේ. මාධ්‍යයකට ඉදිරිපත් වෙන කෙනෙක් පිළිබඳව සදාචාරයක් තියෙන උන. දැන් අපිට මෙතන ඇවිල්ලා තව වෙනත් මාධ්‍යයන් ගැන කතා කරන්න බෑනේ. ඒක අපි විසින් පනවාගත්ත මේ නිර්ණායකයක්නේ. ඒක අපි විසින් පනවාගත්ත දෙයක්. කවුරුත් මෙහෙ තහනම් කරලා නැහැ. හැබැයි අපේ සදාචාරාත්මක භාවයත් එක්ක ඒක ප්‍රශ්නයක්. ඒ නිසා ඔබතුමාට කියන්න බෑ මේ කටරෙන හැම වචනයක්ම. ඔබතුමා කොච්චර ෘචිකත්වයක් දැක්වුවත් ඒ ඒ ඒ තත්වය තුළ සීමාවකට එන්න වෙනවා. ඒක තමයි ඕන කරන්නේ. එහෙම නැතුණොත් එහෙම ඕන ඕන දේවල් කරන්න ගත්තොත් එහෙම මේක මාධ්‍ය කියන නාමය තුල සිද්ධ වෙන දෙයක් නෙවෙයි. එතකොට සාමාන්‍යයෙන් අතුරු කඩපිලක සමහර වෙලාවට මයික් එකක් කැමරාවක් තියලා තිබ්බා වගේ. දැන් සමහරක් මාධ්‍යවල එහෙමනේ උදේට සමහරක් වෙලාවට අපේ හාමුදුරනේ හිතෙනවා මේ මොනවා හරි මේ පදික වේදිකාවේ කැමරාවක් තියලාද එහෙම නැත්නම් මේ මයික් එකක් තියලාද කියලා. සමහර වෙලාවට ගෙදර සිද්ධ වෙච්ච දේවලුත් කියනවා. සමහරක් කියවල ඇනේ සිද්ධ වෙච්ච දේවලුත් කියවනවා. ඒකේ කිසිම මේ ලිමිට් එකක් නැහැ. නැ නැ ඒව මොකුත් නැහැ. ඒක වෙලා තියෙන අපේ ස්වාමීන් වහන්සේ දැන් ඉල්ලුමට අනිවාර්යයෙන් එහෙම ඒවනේ බලාපොරොත්තු වෙන්නේ. දැන් ඉල්ලන්නේ සමාජය විසින් ඉල්ලන්නේ ශාන්ත මහත්මයා කුණුණං මාධ්‍ය විසින් ලබන්නේ කුණු. ඒතර කුණු දෙන්න දෙන්න රේටින්ග්ස් වැඩි වෙනවා. ග්‍රාහකයෝ වැඩි වෙනවා. ප්‍රසිද්ධිය වැඩි වෙනවා. ආදායම් වැඩි වෙනවා. අපි හිතමුකෝ කුණු දීමේදී පිරිස වැඩි වීමෙන්
ඒ කුණු පෙන්වන ඒ කුණු ආයතනය වෙලෙන් දැන්වීමක් දානවා. අපි හිතමු සබන් දැන්වීමක් කියලා. එතකොට එකපාරක් සබන් දැන්වීම යන්න ඔන්න රුපියල් ලක්ෂ 2යි. කුණු පෙන්වන්නේ නැති එකේ දැම්මට වැඩක් නැහැ. ග්‍රාහකය අඩුයි. ඒතර ඒක රුපියල් 25000ට සබන් දැන්වීම දැම්මට වැඩක් නැහැ. ඒ channel එක කටිය බලන්නේ. හිතා ගන්න කෙන ජන විඥානයේ කොයි පැත්තද කරකලා තියෙන්නේ කියලා. ඒක ඇත්ත දැන් ඇත්තටම මේ අපි එතනදී වෙන්නේ සාමිනාංශාර නරක දේවල් හරි සමාජගත කරලා ඒකේ මේ මේ කට්ටිය ප්‍රතිචාර දක්වන කට්ටිය බලන කට්ටිය වැඩි කර ගැනීමනේ එතකොට ඒක සාන්තවද මෙහෙම දෙයක් තියෙනවා දැන් අපි මේ ධර්මදේශක ස්වාමිනාංශලා හැටියට ගෞතම සම්බුද්ධ ශාසනයේ වර්තමාන නියෝජනය පැවිදි අපිත් ගිහි ඔබත් අපේ මේ ග්‍රාහක පිරිසත් හරිද අපිට මේ තියෙන අවුල විසඳන්න බෑ හරිද තියෙන ಗುಣධර්ම ටික අපිට පරිස්සමෙන් රැකගෙන යන්න පුළුවන් මෙතනින් එහාට මේක ප්‍රාතිහාරයක් කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ඒක ඇත්තටම අපිට අනාගත වංශ දේශනාවේ පවසනවා තුන්කල් දක්නා නුවණ තියෙන්නේ මටවත් ඔබතුමාටවත් මේ බලනායටවත් දෙමේනේ ශාක්‍ය මුනිඳුරු ගෞතම බුදුරජාණන් වහන්සේට අපි මේ කරන්නේ පවතින සමාජයේ යම් කිසි තල්ලුවක් දෙනවා ඕගලන්ට පුළුවන් නම් ඕගොල්ලෝ මේ කෙලෙස් සහිත ප්‍රවාහයෙන් අත් මිදිලා පිරිසිදු ප්‍රවාහයට එන්න. හරිද? මේ හිත දූෂණය වෙන යුගය තුල හිත පිරිසිදු කරගන්න කියලා අපි මේ පුංචි රුකුලක් දෙන්නේ තල්ලුවක්. මේක මෙතනින් එහාට හදන්න බෑ. දැන් හැදෙනවා නම් බලන්නකෝ දිනපතා බණ අහන්නට අපිට අවස්ථාව ලැබුණා 2005න් 6න් පස්සේ මාධ්‍ය තුලින්. මට හිතෙන මේක ජාතික ගොන්ඩලේ තමයි දිනපතා ධර්ම දේශනා ආරම්භ කළේ 2008. හරිද? එතකොට දැන් 2023. දැන් මේ අවුරුදු 15ක්නේ. දැන් මේ දිනපතා ධර්ම දේශනා ආරම්භ කරපු මේ අවුරුදු 15 තුල පින්කම් ආමිස පූජා වැඩි වුණා. නමුත් චිත්ත දියුණුව ගොඩක් වැඩි වෙලා නැහැ නේ. මිනිස්සු ආකල්ප වලින් ගොඩක් දියුණු වෙලා නැහැ. දැන් මේ පසුගිය කාලේ ඉන්නව ඇති වෙච්ච ප්‍රශ්නත් එක්ක මිනිස්සු තව තව දරුණු වුණා, නපුරු වුණා, ඇරණුකොට ඇත්තට මිනිස්සුන හොඳක් උනේම නැහැ. දුක තම දුක වැඩි හිටියෝ ගැන නෙමෙයි. හරිද? දැන් අපි ගත්තොත් කොවිඩ් වසංගතය සමගම අවුරුදු 14 15 16 වෙච්ච දරුවන්ට දැන් මේනට වයස අවුරුදු 20යි 22යි. අන්න ඒ ජෙනරේෂන් එක තමයි දැන් හොඳටම මේ මානසිකව වැටලා ඉන්නේ. ඉතින් ඇත්තට මේ ළමයින් අපි විවේචනය කරන එක නෙමෙයි කරන්න ඕනේ. මේ ළමයින් අපි නගා සිටවන්න. මම හැම විටම මේ ස්මාර්ට් ෆෝන් එකේ මේ වගේ දේවල් වලින් පෙන්වන්නේ පුතේ මේකෙන් ත්‍රිපිටකය සර්ච් කරන්න පුළුවන්. මේකෙන් අපිට මොටිවේෂන්, සයිකොලොජි ඔබේ අධ්‍යාපනික ඒ සබ්ජෙක්ට් වලට අදාළ දේවල් අපි හොඳ දෙයක් කරමු මේකෙන්. මොකද මේකට බැනලා මේක පොලේ ගහලා මේක තහනම් කළ එක කරන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. හරිද? නිසා මේ විනාශ වෙන්නේ මේකෙන් නම් අපි මේකෙන්ම ගොඩ යන්න ක්‍රමයක් හදන්න ඕනේ. හැබැයි ඒ වගේ දැන් ඔය අපි ගත්ත Facebook වල දැන් අලුත් ළමයි පිරිසක් බිහි වෙලා ඉන්නවා ධර්මයේ විතරමයි. පින්කම් විතරමයි. සත්පුරුෂ දේවල් විතරමයි. ඒකත් ලොකු දෙයක් නේ. ජරාවටම වෙලා යන්නේ ජරාම වෙලා යනකොට ඒ ජරාදී තුලින් ඒ කියන්නේ අර මඩෙන් පියුමක් පිපෙනවා වගේ නේ. මඩ කියලා වෙලා මඩට දොස් කියලා හරියන්නේ නැහැ. එක නෙළුම් වලයක් හරි ඔබන්න ඕනේ බලන්න. ඒතර මඩ තුලින් පියුමක් පිපෙනවා. ඒ වගේ මඩ කියන්නේ Facebook නා. Facebook කියන මඩ ගොඩෙන් අපි නෙළුම් උපද්දමු. කියන්නේ මඩ ගොඩකින් අපි ලෝකේම සුවඳ හමන ලෝකෙටම සුවඳ දෙන්න පුළුවන් ඒ වගේම අලංකාරයේ විසිතුරු බව ඇති කරන නෙළුමක් මේ මඩගොඩින් අපි මතු කරමු බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුනේත් එහෙම නෙනේ සන මේ දැන් අනිත් එක සාන්දමයි මට තව කාණයක් කියන්නේ ස්වාමීන් වහන්සේ අවසරයි දැන් ඔන්න අරිහතුන් මිහි මත පහළ වේවා කියලා දැන් මීට අවුරුදු 6-7කට කලින් මහා එකක් ඒ අවුරුද්ද පුරාම තිබේ. ඒක ආවේ 2600 බුද්ධ ජයන්තියත් එක්ක ආවේ. හරිද? දැන් අරහතුන් මිහි මත පහළ වේවා කියලා මහා පූජාවන් තිබ්බට අරහතුන් බිහි වුණාද? අපිට දැන් මතකත් නැහැනේ. 2011 දී හැම මාධ්‍යකම ප්‍රධාන වශයෙන් භාවිත කර වචනේ තමයි පිළිවෙතින් පෙළ ගැසෙමු. පිළිවෙතින් පෙළ ගැසුණාද? නේ? මේ අවුරුද්ද විතරක් මේ වෙනකොට ස්වාමිනාන්සලා 2000ක් සිවුරු ඇරලා තියෙනවා. 2000ක් සිවුරු ඇරියට 2000ක් මහණ වෙන්නේ නැහනේ. ඉන්න අයත් යන්න යනව ඇරනකොට අලුතෙන් කෙනෙක්ට
එන්න හිතෙන්නේ කීයෙන් කී දෙනාද බලන්නකෝ. එතකොට කල්පනා කරලා බලන්න ඕනේ මේ පරිහානිකර යුගයක තමයි අපි මේ බොහොම පරිස්සමෙන් මේ ජාමි බේරගෙන මේ ගමනක් යන්නේ. එතකොට අපි තරුණ පිරිසව ඇත්තටම මේ පැත්තට ගන්න තියෙන්නේ ඒ තරුණ අයට දොස් කියලා නෙමෙයි. කන පැලෙන්න ගහනවා, බෙල්ල කඩනවා, මරනවා, මකනවා කියලා නෙමෙයි. පුළුවන් නම් ගුණධර්ම දියුණු කරන්න පුළුවන් නම් 100%ක් නෙමෙයි 1%ක්. 1%ක් අපි ගුණධර්ම දෙමු. 100%ක් බැයි නම් 1%ක් දෙමු. ඒ එකක් වටිනවනේ. අපි සනම මගේ අදහසක් තියෙනවා පෞද්ගලික අදහසක් ඒක. නමුත් අපි ප්‍රේක්ෂකයෙකුට එහෙම අදහසක් ඇති. අපේ මුර දේවතාවන් වහන්සේලා වශයෙන් ස්වාමීන් වහන්සේලා ඒ වගේම අපේ සමාජයේ ඉදිරියෙන් වැඩ ඉන්න ඉදිරියෙන් අනුශාසනා කරන ස්වාමීන් වහන්සේලා වශයෙන් ස්වාමීන් වහන්සේලා තරුණ පිරිසට හරිමඟ පෙන්වුවොත් බොහෝ තරුණ තරුණයන් ඉන්නවා යහමඟට එන්න යහමඟ ගමන් කරන්න. ඒක රහසක් නෙවෙයි. මේ මේ කාරණාත් එක්ක ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගෙන් අහන්න කැමති දැන් අපේ සම්ප්‍රදාය මාධ්‍ය. ඒ කියන්නේ මේ මානවයා පහළ වීමත් එක්කමත් මාධ්‍යයක් තිබුණා. දෘශ්‍ය මාධ්‍ය, ශබ්ද මාධ්‍ය, දුම් මේවා කරලා ශබ්දවලින් මාධ්‍ය පවත්වාගෙන ආව නැත්තේ නෑ. හැබැයි ඒවා තිබුණුවත් එක්ක මේ පුවත්පත්වලට ගුවන් විදුලියට මෙහෙම හැරුණා. හැබැයි මේක මෙහාට එන්න එන්න මේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍යයට එනකොට තමයි මේක නිකන් අර පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීම, බොරුතොරතුරු සමාජසනිකව කරනවා, බොරුතුරු සමාජගත කිරීම, භීෂණය, නොසන්සුන්කම සමාජය ඇති කිරීම, ඒ වගේම අපහාසයට ලක් කිරීම මේවා වුණේ. එතකොට සම්සෙ මේ පරිවර්තනේ වෙන්න ඕනේ රටවල් ලෝකේ දිනනකොට වෙන්න ඕනේ. හැබැයි ඒකේ අයහපත් පැත්ත අඳුනාගත්තේ නැත්තම් නේද මේ පිරිහීම. දැන් අපි හිතමු මේ මනුස්සයාගේ ආයුෂ පිරිහෙනවා. අවුරුදු 10ට පිරිහෙනවා. එතකොට මේ කියන දේවල් වෙනස් වෙනවා කියන එකනේ. එතකොට මනුස්සයාගේ ආයුෂ වෙනස් වෙනකොට ආහාර ගන්න ඇති, ඇඳුම් පැළඳුම් හොයා ගන්න ඇති, කුෂි කර්මාන්ත මේ ඔක්කොම වෙනස් වෙනවා. ඒ වගේ දෙයක් මේ වෙමින් යන්නේ තාක්ෂණ දියුණුවත්. හැබැයි ඒ තාක්ෂණයේ වරදක් නෙවෙයි. ඒ තාක්ෂණය භාවිතා කිරීමේ වරදක් නේද අපිට මේ පේන්න තියෙන්නේ. ඔව්, ඇත්තටම මම ඉස්සල්ලත් කිව්වේ ඒ කාරණාවමනේ. දැන් හැබැයි යථාර්ථයේ කියන එකත් අපිට කාටවත් වෙනස් කරන්නත් බෑ. කරන්න බෑ. පරිහානිය කියන එක සිද්ධ වෙන එක කාටවත් වළක්වන්නත් බෑ. ඒ යන අර වේගයේ ඇතුලේ අපිට පුළුවන්කම තියෙන්නේ පුංචි මේ වේගයේ අඩුවක් කර ගැනීම විතරයි. දැන් මම මේ කියන්නේ දැන් මෙහෙමයි. ඒ තාක්ෂණික දියුණුවත් එක්ක දැන් ලෝකයේ ඉස්සරහට යනවනේ. ඒ නිසා අපිටත් ඒකට එකතු වෙන්න සිද්ධ වෙනවා. නැත්තම් හුදකලා වෙනවා. හුදකලා වෙනවා. ඔව්. දැන් අද ඉන්ටර්වයු එකට යනකොට ෆයිල් සහතික බලන්නේ. අද බලන්නේ Facebook ප්‍රොෆයිල් එක තියෙනවද කියන එක විතරයි. ඒක තුල ඔක්කොම චරිතය දැනගන්න පුළුවන්. එයාගේ දැන් සහතික වලින් පේන්නේ එයාගේ තියෙන දක්ෂතා ටික විතරයි. එයාගේ දුර්වලතා ටික පේන්නේ. දුර්වලතා ටිකත් හඳුනා ගන්න පුළුවන් ඕකෙම. දැන් මම එක්තරා ආයතනයක ඉල්ලීමක් කළා. ඒ ආයතනයේ මගෙත් එක්ක තව කෙනෙක් ඉල්ලීමක් කළා මේ අධ්‍යාපන කටයුත්තක් සඳහා. මම ආයතනය කියන්නේ එහෙම වුණොත් මට ප්‍රශ්නයක් වෙන නිසා. මේ ඒ ආයතනයේ පවා බලන්නේ මට පස්සේ දැනගන්න ලැබුණා මේ ඒ සම්බන්ධයෙන් තොරතුරු බලන්නේ. ඒක ඇත්තට මට වුණේ අවාසියක් වුණේ මේ මම ඒක ඒ සම්බන්ධයෙන් බලපු කෝණයේ වෙනස්කමක් තිබුණා. ඒ නිසා මම වැඩිපුර මේ ධර්ම කාරණා අරෝමියෝ දාලා තියෙන නිසා මාව රිජෙක්ට් වෙනවා. අනිත් කෙනාව ඒකට තේරෙනවා. ඒක එක හේතුව දැන් ඒක අනිත් පැත්තටත් එහෙමම තමයි. රැකියාවකට යන්න ඉන්ටර්වයු එකට යනකොට ඒ ආයතන ප්‍රධානියා බලන්නේ මේ මෙයාගේ මානසික මට්ටම බලා ගන්න පුළුවා. හැම වෙලාවෙම මෙයා ෂෙයා කරලා තියෙන මොනවද? ඒ தத்துவයේ මොන වගේ தத்துவයක්ද? තරහ යන දේවල්ද? ආයතනික වැඩ කරන කෙනෙකුට තරහ යන කෙනෙක් නම් ඒක ගැටලුවක්නේ. දැන් අද ඒ දියුණුව ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ Facebook එක කියලා කියන්නේ. එහෙම නැත්නම් සමාජ මාධ්‍ය කියලා කියන්නේ අපිට හැම පැත්තෙම පේන එකක් නෙවෙයි. ඕකේ නොපෙනෙන පැත්තක් තියෙනවා. දැන් මනෝවිද්‍යාවෙත් කියනවා මේ දවසකට සෙල්පි 20ක් විතර ගහනවා නම්
එයා මානසික රෝගියෙක් කියලා. එතකොට ඒක ඒ ඒ ඒ තත්වය අඳුනගන්නවා එයාගේ ප්‍රොෆයිල් එකට ගියපුවහම. එයා සුරු කරන්නේ කවුද? සමහර වෙලාවට එයා වැඩිපුර අප්ලෝඩ් කරලා තියෙන දේවල් අනු එයාගේ මනසම තේරුම් ගන්න පුළුවන්. මේ වගේ කෙනෙක් කියලා. ඒ කියන්නේ කුණුමාළු හොයන කෙනෙක්ද? එහෙම නැත්නම් හොඳ සුවඳවත් මල් හොයන කෙනෙක්ද කියලා හොයා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක තේරුම් ගන්න ඕනේ. සමහරක් අය ඉතාලගෙන ඉන්නවා එයා දාන එක මට ඕන එකක් දාන්න පුළුවන් මම මගේ කේනේ දාන්නේ සමහරක් අය මම දැකලා තියෙනවා සමහරක් අය ලියලා තියෙනවා මට ඕන ඒවා තමයි මම දාන්නේ ඉන්න බැරි නම් යන්න පුළුවන් කියලා අර ඒ වගේ නිකන් අර ඒ වගේ කතා ලියනවා ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම අර මට සූත්‍රේ මතක් වෙන්නේ මේ වෙලාවේ නටගාමිනීගේ කතාව මතක් වෙනවානේ නටගාමිනී ඇවිල්ලා කියනවනේ අපි තමයි ප්‍රහසණයෙන් තුලින් අපි තමයි මේ මිනිසුන්ව සතුටු කරලා මේ යන්නේ මේ පායාසි කියන දිව්‍ය ලෝකයට කියලා කියනවනේ තාලපුට සූත්‍රේ. එතකොට ඒකෙදි කියන්නේ දැන් මේ නටගාමිනී තමන්ගේ කාර්යනේ කරන්නේ. හැබැයි තව කෙනෙක්නේ රවට්ටන්නේ. එතකොට එයාට තමන්ට ඕන දේ විතරක් කරන්න බෑ. එයා සාධාරණ දෙයක් කරන්න ඕන. ඒ නිසා දාන පින්තූරේද දාන වීඩියෝ එකද එහෙම නැත්නම් එයා හැසිරෙන්නේ කොහොමද කියන එක එයාට උචිත විදියක් වෙන්න ඕනේ. එයාට කැමති විදියක් විතරක් බෑ. ඒ නිසා ඒක තමයි අපි තේරුම් ගන්න ඕන එක. ඒක තේරෙන්නේ නැතිකම නිසා තමයි ඇත්තටම අද දැඩි ලෙස අපවාද මේ සමහර වෙලාවට පුද්ගල චරිත ඝාතනය කිරීම ඒව කරන. ඇත්තටම මේක කියන්න ඕනේ. දැන් මං හිතනවා ගොඩාක් මේ ඔය වගේ දේවල් වල යටි අරමුණු තියෙනවා. අර හාමුදුරු කිව්වා වගේ සමහර වෙලාවට මුදල් අරමුණු තමයි තියෙන්නේ. හැබැයි ඒ දේවල් නිසා අර මිනිස්සු සමහරක් වෙලාවට ඒ චරිතයේ ජීවත් වෙන මිනිස්සයා මෙරි ජීවත් වෙන. සමහර වෙලාවට එවැනි චරිත ඇත්තටම මානසික රෝගීන් බවට පත් වෙනවා. එවැනි දේවල් දරා ගන්න බැරි කෙනෙක් වුණොත් පන්ද මහත්තයා හිතන්නකෝ දැන් ඔය වගේ චරිතයක් සමාජයට මුණ දෙන්න බැරි මට්ටමක් වුණොත් එහෙම එයා ජීවිතේම නැති කර ගන්නවනේ. සමහර වෙලාවට එයා මේ පුංචි අඩුපාඩුවක් නිසා වෙන්න පුළුවන්. හැබැයි මනුස්ස ජීවිතයක් නේ නැති කලේ. ඒතකොට ප්‍රාණඝාත අකුසලයටම සම්බන්ධයි. ඒකටම හේතු වෙනවා. ඒ නිසා නොදනුවත්ව හරි දැනුවත්ව හරි එහෙම දෙයක් කරනවා නම් එකපාරක් නෙමෙයි දෙපාරක් තුන්පාරක් හිතලා බලන්න මිනිස්සෙකුගේ ජීවිතයට පීඩනයක් දීලා ගැලවෙන්න බෑ. මෙලවත් සමහරක් අය ඉන්නවා සාන්ත මහත්තයෝ ජීවිතේ දැඩි ලෙස පීඩා විඳින්මින් ජීවත් වෙනවා. සල්ලිත් තියෙනවා සනීපත් තියෙනවා ඔක්කොම තියෙනවා. හැබැයි දැඩි මානසික පීඩනයකින් ඉන්නවා. ඒ තමයි අර මිනිසුන්ට දැඩි පීඩණී ලබා දීම නිසා. ඒකේ විපාක. සමනසනන පවර සජීවී වැඩසටහනෙන් අපි නිමාවට පත් කිරීමට විනාඩියක් හමාරක් තියෙන වෙලාව අවසාන වශයෙන් මේ සමාජ මාධ්‍ය අවභාවිතය සම්බන්ධයෙන් වැලකී යහපත් පැත්තට හැරීම සම්බන්ධව අවසාන කෙටියෙන් තරුණයන්ට දෙන්න තියෙන පණිවිඩය නිසා තරුණ දුවේ තරුණ පුතේ නොසේ නම් අපේ සහෝදරයා සහෝදරිය සමාජ මාධ්‍යට අපි දාන්නේ සුපිරිම පින්තූරෙනේ. අපි වගේම තමයි අනිත් අයත්. හරිද? හොඳම සුපිරිම පින්තූරේ දාන්නේ පාට පොඩ්ඩක් අඩු නම් අපි මොකද කරන්නේ? ෆොටෝෂොප් ගිහිල්ලා හරි නැත්නම් කැම් එකෙන් ගිහිල්ලා හරි අපි ඒක එඩිට් කරලා කුරුලෑ නැති කරලා සුපිරිම එක දානවා. අනිත් අයත් එහෙමම තමයි කරන්නේ. මම මේ කාරණේ කිව්වේ සමාජ මාධ්‍ය තුළ ගොඩක් දුරට අපි දාන්නේ අතිශෝක්තියක්. අතිශෝක්තිය තමයි අපි අපේ ජීවිතවල සංසන්දනය කරලා බලන්නේ කම්පැරිසන් කියන එක මේ වෙනකොට සංසන්දනය කියන එක මානසික රෝග ඇති කරන්න ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා අනුන් කාපු බත් පිගාන, අසවල් හොටෙල් එකට ගියා, අසවල් ලොකේෂන් එක, අසවල් රටට ගියා, අසවල් එක ගත්තා, අසවල් විදිහේ ෆෝන් එකක්, අසවල් විදිහේ කෙනෙක් කියලා ඔබ ඔබේ ජීවිතේ අනිත් අයත් එක්ක කම්පැරිසන් කරද්දි කම්පෙයා කරද්දි ඔබ මානසිකව රෝගියෙක් වෙනවා කියන එක ස්වභාවයෙන්ම වෙනවා. නිසා සමාජ මාධ්‍ය කියලා කියන්නේ අතිශයින්ම අතිශෝක්තියක්. ඒක නෙමේ බිමට බහින්නේ.
සඳළු තලයෙන් බිමට බැහැලා කියන්නේ සමාජ මාධ්‍ය කියන සඳළු තලයෙන් බිමට බැහැලා ඔබ ඔබේ හැකියාවන් සංවර්ධනය කරගන්න. ඔබේ මූණු පොත Instagram, WhatsApp groups, YouTube යහපත් දේවල් වලට භාවිතා කරන්න. දැන් බලන්න මේ නැන පවුර. අපි මීට කලින් මේක කළේ නැන පහන කියලා. හරිද? එතකොට දැන් අපි කරනවා භවතරණ මායාව. දැන් දිදුල නාලිකාවෙම වැඩසටහන් ගොඩාක් අපි කරනවා ඔබේ යහපත පිණිස ඔබ වෙනුවෙන් කරන්නේ. හරිද? එතකොට මේ වගේ දේවල් වලට වැඩි නැඹුරුතාවයක් දක්වමින් පුළුවන් තරම් ලෝකයේ ධර්මයේ බෙදෙන සත්පුරුෂයන් බවට පත් වෙන්න ඔබ කවදාවත් ධර්මයේ නැති ලෝකයක උපදින්නේ නැහැ. මේ ජීවිතෙත් ඔබට මරණකම්ම ධර්මයේ ලැබෙනවා. මරණට පස්සෙත් ධර්මයේ තියෙන ලෝකයක උපදිනවා. ඒ ධර්මයෙන් ඔබට නිවනේ නිවි සැනසෙන්නට මේ මහා කුසලය හේතු වාසනා වෙනවා.